සම්ප්‍රදානුකූල ආරම්භයේ පිණිස ඊගාවට අපි සංගීති සූත්‍රයේ තියෙන දවසට අදාළ සතියට අදාළ මාතෘකා ඉදිරිපත් කර ගන්නවා සාකච්ඡාව සඳහා. ඒ සඳහා අපි දැන් අදත් රැස් වෙන්නේ කඩුවෙල ඉහළ බෝමිඩියේ මේ දැනට කෙරෙන මානසික විද්‍යාව පිළිබඳ පාඨමාලාවේ අතුරු අංශයක් විදිහට ඒක පටන් ගන්නවා 9 විතර වෙනකොට අපි එතකන් මේකට ගන්න බලාපොරොත්තු වෙන නිසා මීත්‍රිකල ඒ සඳහා උදව් කරන සංඝයා සියලුම දෙනා වැඩම කරලා ඉන්නවා වැඩ පිළිවෙලට සම්බන්ධ විචයත් ඉදිරිපත් වෙලා ඉන්නවා අපි ඒ ශාලාවේ තමයි මේ සාකච්ඡා පවත්වන්නේ ඒ නිසා අපි ඉස්සෙල්ලා සම්ප්‍රදාන කුල ආරම්භයේ පිණිස 13 නිකටි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු විවස්ථාව අදට අදාළ අංකය සභාගත කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝගාශ්‍රමීය කතිකාවත දෙවනි කොටස සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයි ගිහි නොගිහි මේ නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහස්හි නොබිනිය යුතු න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතු වත්තොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහේන් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතු සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යූහේන් කැපදේහිද ලොල් නොවිය යුතුය දා ගැබ් බෝමලු අමදමින්ද ගඳදුම් මල්පහන් ඈදෑ පොදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු ගමෙහි මිනිසුන් සමඟ ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවට යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණය කිසිලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝ භන්තේ වං න රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතායි යනු හේයින් සීලාභරණේ මමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමථානු යෝගයට අයත්වන කාෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්විය යුතු. පැහැරහැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සිස්සන්ට නොදැනෙනසේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං යයි වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුම් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය.
එසේ නොමැතිව හිතමත ඉදි කරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතුය නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය සේරිචාරීව එවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය භික්ෂු සාමණේර සංගරණ ලේඛනයක් වර්ෂයේ අවසාන මාසයේ තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතුය. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කළ යුතුය. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතුය. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතුය. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතුය. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතුය. නවතත් වර්ධෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ඝණයෙන් බැහැර කළ යුතුය. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණුවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. දැන් අපිට යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවෙනි කොටස 13 කොට ඉදිරිපත් කරේ. ඒක අපේ සම්ප්‍රදාන කුල සාකච්ඡාවේ ආරම්භයේ මෙතන උඟ දෙනකොට ඒක අලුත් අදහසක් අපි ඉතින් ඔක තුමාන් දෙකට සැරයක් සුමාන එක සැරයක් හැමදාම නැවත නැවත අහනවා ජෝගොල පැවිදි වෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ පැවිදි වෙනවා නම් එහෙම ඕය දඬ නීති ටික තමයි ලොකු සංහසේ අපිට තියලා ගියේ අපි ලොකු සංහසේ කරන ගෞරවයක් විදිහට ඒක අඩු ගන්න කරන්න නැතුණත් කියවනවා පුළුවන් තරම් උත්සාහත් කරනවා ඊට පස්සේ අපි යනවා අපි ඉදිරිපත් කරගත්ත සංකීර්ති සූත්‍රයේ තිකනිපාතේට අද දවසට අදාළ මාතෘකාව සභාගත කරව ගැනීම සඳහා ඒත් මං ඉල්ලා සිටිනවා 13 කුටියෙන් සංඝ ධම්මසුබ සුබද්ද්‍ර ස්වාමීන් වහන්සේ මේ අපිට ඒ සංගීති සූත්‍රයේ මාතෘකාව මතකර දීලා අපිට සාකච්ඡාවට දවසේ සාකච්ඡාවට මාතෘකාව ඉදිරිපත් කළ දෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය සංගීති සූත්‍රය දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය තික නිපාතය 366 පිටුව අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන තයෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේහෙව සංගායි තබ්බං න විවදි තබ්බං යත ඉදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාන් කතමා තයෝ ධම්මා එවත්නි අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ දන්නා දග්නා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දහම් තුනක් ඇත එහි සියල්ලන් විසින්ම යම්සේ මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වන්නේද බොහෝ කල් සිටුනෙක් වන්නේද එසේ සමගව ගැයිය යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙව් මිනිස්සුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර දහම් තුනක්ද යත්. අද දවසට අදාළ කියවගත්තම හරි. තීනි පුඤ්ඤ කිරිය වත්තුනි. දානමය පුඤ්ඤ කිරිය වත්තු, සීලමය පුඤ්ඤ කිරිය වත්තු, භාවනාමය පුඤ්ඤ කිරිය වත්තු. පුණ්‍ය ක්‍රියා වස්තු වරහන් ඇතුලේ පුණ්‍ය ක්‍රියා වූද ඒ ඒ ආනි සංසයන වස්තු කාරණ වූදෑද ආයිකන් පුණ්‍ය ක්‍රියා වූද ඒ ඒ ආනි සංසයන වස්තු කාරණ වූද දෑ
ඒ ආනිසංස ආනිසංසන වස්තු ආනිසංසයන වස්තු කාරණ වූදද තුනක දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව සීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව එක කරන් තියෙනසම් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ අදහස ඉදිරිපත් කරලා විෘත් ධර්ම සාකච්ඡාවට කාටවත් ආර්දනා කරන්න ඉතින් ඒ සඳහා මේ පුණ්‍ය කීර්ති වස්තු සඳහන් කරනකොට මේක ගිහි ප්‍රතිපදාවක් මේ කතා කරන්නේ. දාන සීල භාවනා කියන්නේ ගිහි ප්‍රතිපදාව. අපි පූර්ණ කාලීන යෝගාවචරය වුණාම එහෙම නැත්නම් අපි භික්ෂුන් වහන්සේලා වුණාම පැවිද්ද වුණාම සීල සමාධි ප්‍රඥා කියලා ඔක ඉහළ මට්ටමකට යනවා. ගිහි ඇත්තන්ගේ වැඩ පිළිවෙල දාන සීල භාවනා වශයෙන්. එතකොට මේ දාණය මට වැඩි උඟාක් ගරු කරනවා යෝගේ පිළිගැර ගන්න වැඩ කරන පීසක් ඉස්සරහා මං ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මේ දානමය පුණ්‍ය කිරිය වස්තු අන්න ඇයට දෙන එක ඒක පාරමිතා ශීෂ්ටෙන් කරනවා නම් බාර ගන්න කෙනත් දෙන මටත් ශිරු ලෝක වාසින්දත් නිවන් සැප ලැබේවා කියලා පාරමිතා ශීෂ්ටෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙනවා හොරකමේ අනිත් පැත්ත. මේ මුළු ගිහි ලෝකෙම හොර ලෝකයක්. පැවිදි ලෝකයක්ද එහෙම තමයි. වැඩේම අනුගේ දෙයක් කඩා වැඩගෙන කණ එක තමයි කරන්නේ. ඉතින් ඒව නොකා බෑ. බලවතා ජයගනි කියන නීතියට අපි වැඩ කරන්නේ. පුළුවන් එකා බැරිකාව මිතිකලා කාල ජීවත් වෙන එක තමයි පටිනාමවාදීත් කියන්නේ. දේශපාලනික කියන්නේ උච්චරයි. ආර්ථික විද්‍යාව කියන්නේ උච්චරයි. සමාජ විද්‍යාව කියන්නේ උච්චරයි. ඉතින් හොරකම් නොකර කාටවත් ඉන්න බෑ. ඉතින් ඒකට ඔක්කොම අපගතයි. නම් සර්වචනන්සේ දේශනා කරනවා. තමයි දන්නවනම් මම මෙහෙම ගත කරන ජීවිතයේ කාගේ හරි දෙයක් තමයි මම සූරගෙන කන්නේ කිය. පැවිද්ද නැති 100%ක්ම අනුන්ගෙන් ජීවත් වෙන්නේ. කවුරු හරි දෙන දෙයක් ඉන්නේ. ගිහියෝම නෙවෙයි හම්බ කරන කනවා කියලා හිතාන විදිහට මහානායක් ඕක. ඒක දැනගෙන කල්පනා කරලා අපාය යනවා වෙනුවට ඒක අනිත් පැත්ත හරවන්න පුළුවන් ක්‍රමයක් බුදුජානසෙ දේශනා කළ තියෙනවා. හොයාගත්ත දේ ධාර්මික දේ කාට හරි දීපන් අඳුරන්නේ නැති කෙනෙකුට. ප්‍රතිඵල අපේක්ෂා නොකර. එතකොට අර හොරකම ඉක්මවල දානෙ ගිය ගමන් ඒක ගොඩක් මෛත්‍රී පැත්තට යනවා. ඒ වගේම මේ කෙනෙකුට හිත හදා ගන්න පුළුවන්. ඒ මොකද ලෝකේ ඉන්න 90%ක් සත්ත්ව ලෝකෙත් එක්ක රැට කඳාගන්නේ කඳ නැතුව. බුදිය ගන්න තැනක් නැහැ, කඳ තැනක් නැහැ. ඉතින් අපිට ඒ තිබුණට ඊගෙන හැංගීමක් ඇති කරන එක මෛත්‍රියක් තියෙනවා, හදා බෙදා ගැනීමක් තියෙනවා. විශාල දානමය පුණ්‍ය කිරි වස්තුවේ තියෙනවා විශාල ආර්ථිකයේ සමසේ බෙදීම. දැන් තියෙන ආර්ථිකයේ තියෙන කෙනාට තියෙන ඇමරිකාවේ ඉන්න 10% මුළු ආර්ථිකයේ 50%ක් පාලනය කරනවා. ඉතුරු 90%ම අර ඉතුරු ටික බෙදාගෙන කණ්ඩෝ. ලෝකයේ තියෙන ආර්ථිකයේ 50%ක් සම්පූර්ණ ඇමරිකාවේ තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි ලොක්කෝ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඉංජු ඉංජු කියලා කතා කරනවා. ආර්ථික සම්බාධ පනවනවා. ඉතින් අපි ඒකට යටත් වෙලා අමුතුම දාසකමක් බැලකමක් ගත කරන්නේ. මේ දානයේදී මේ තියෙන කෙනයි නැති කෙනයි මුත්තේට්ටුවේදී මලගෙදරදී දානේ පොලේදී ඔක්කොම බෙදා ගන්න. එතින් ඒකට ඇත්තට මේ අද ඊරැත් අපි අපිලා කතා කරා මේ කඩුවෙල ලස්සන තැන. එන ඕන කෙනෙකුට කන්න දෙන්න. කවදාකවත් හතයක් අත ඉල්ලන්නේ නැහැ. මං කිව්ව දන්ද මේ විමල තම වියරි අපරණ කියකට ඉල්ලපන් කිය. උකින ඉල්ලන්නේ නැහැ කියලා මං කියනවා මන්නම් මේ පිටියල්ල දික් කරගෙන ඉන්නවා දාලා යන කෙනේ දාලා බලච්චාවයි කියලා නැචු මේ දුවන්න බෑනේ. හැබැයි එන ඕනෙම කෙනෙකුට තේරෙනවා විශේෂයෙන්ම තේරෙනවා අන්‍යාගම කිව්ව මෙතෙන්ද නේද. ඒ ආපුවාම අහනවා ඔබ වහන්සේ මේ පැයක් කතා කරනකොට කීයක් ගන්නවද? මෙතන නතරෙන්න හෝල් එකට කීයක් ගන්නවද? කැමරට කීයක් ගන්නවද කියලා. ඉතින් කිව්වොත් එහෙම කිසිම අය කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා වෙන ස්වර්ගයක් ඕනේ නැහැ අපිට වෙන. ඕක තමයි දෙයන්නanse වෙන්න පුදේ. මේක සියල්ලම තියෙනවා. හුලන් නිකං, වතුර නිකං, කුරුළු සද්ද නිකං, කෑම නිකං, මේ ගොඩනැගිලි බිම්මල් හැදෙනවා වගේ හැදෙනවා. ඉතින් මේක දාණයටම තමයි යන්නේ. මේක කවදාවත් බටහිරට තේරෙන්නේ නැහැ. බටහිරට මොනවා නිකං දුන්නොත් සාපයක්. ගහනවනි පැතර. බිලක් දාන්න ඕනේ. අම්මත් ලියනවලු පුතාට වීදම් කර මොදල කාලය ආවට පස්සේ අම්මට ඊටි ගෙවල දාන්න ඕනේ. ඒ තරමටම ආර්ථිකයක් හදලා දැන් බුදුජානනාතේ ගහපු මේ දාන කතාවෙන් ඔය මොකක්වත්ම නැ ඕනම නැති කෙනෙකුට රජගෙදරට හරි ගිහිල්ලා කිත හැකි ඇමරිකාවේ හරි සිංගප්පූරේ ගිහිල්ලා හිඟිවොත් කෙලින්ම හිරේ
දිගා ගන්න බෑ. ඒ වගේ මේ දුප්පතුන් නැති ලෝක. ඉන්දියාවේ මහරජා එතනින් කනවා මෙතේ හැපැත්තේ ඉංගන්නේ කිනෝ අර කැනදේ බල්ලෙක් වගේ ඉඳගෙන විසිකරන දේ කාලා ජීවත් වෙනවා. ඉතින් මේ දානේ බුදුරජාණන්තයාගේ කියලා තියෙනවා ඒක ගිහි ප්‍රතිපදාවේ නිකම්ම නිකං ලබනාත්ම දිවි ලෝකේ උපදින කතාව නෙවෙයි. ආර්ථිකයේ සමසේ බෙදී යෑම නිසා මිනිස් අතර ගැටුම් අඩු වෙනවා. එතකොට මේ පන්ති ભેදේ අඩු වෙනවා. ඒ වගේම තමන් අතින් සිදුවෙන යම් හොරකමක් තියෙන අපි අතින් අපි කොහොමඩක්වත් වාසියට වැඩ කරන જાතියක් නේ. ලාභෙන තැන කරන්නේ මේ හැම එකකම හොරකම තියෙනවා. ඉතින් අර දානයක් දෙනකොට අර කහට හිතේ මකල දාලා කියද හැකි මම දානයක් දුන්නයි. ඒ නිසා දානයේ මුල් තැනට තියලා තියෙන්නේ. මේකේ දාන කතාව බණ කියන්න ඉගෙන ගන්න හාමුදුරුන්ට සුත්ත සංග්‍රහව කියලා පොතක් කියලා තියෙනවා. ඒකේ තියෙනවා සද්ද පොඩක් අඩු කරා. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දානේ අගය කිරීමේ සඳහා දේශනා කළ ද සූත්‍ර. සූත්‍ර පිටකෙන් අරගෙන. එදින් පැවිදිතුන් චාලිත මගේ දබ්බන පුත ලියාගත්තා. ඒ සූත්‍ර සංග්‍රහයෙන් තමයි ගන්නේ. ඒකේ තියෙන අංග සම්පූර්ණ කෝස් එකක් බණ කියන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ කියනවා දාන කතාව සාසනේ ඇතෙකුට අන්දනා වගේ කියලා. ඇති කන්දන්න ගියාම උට ඇත්තට හිතා විශාල නිසා ඕන තරම් විල්ලු දාල්ලලා සීක්වෙන්ස් දාලා වැඩ දාලා අඳන්න පුළුවන් ලොකුයිනේ හොඬේට වෙනම අඳන්න පුළුවන් කන් දෙකට වෙනම අඳන්න පුළුවන් වලිගෙට වලිගය අඳන එක වලිගෙ තියෙන්නේ නැහැ වලිගෙ වෙනම වැනෙන්නේ මම දැකලා තියෙනවා ඒකට වලිගෙටත් එකක් ඉල්ලලා තියෙනවා ඉල්ලන කැලි හැම එකටම අඳන්නේ නැහැ ඒ කෝක හරි කකුල් වලට වෙනම ඉතින් අර මේ ළඟදී ඉදා සයිකියාට්‍රිස් කියනවා මේ ඒලමයිර් කියවලු අලියෙක් අඳින්න කියලා ඌ ඇඳේ රෝස පාටලිලු. ඇයි යවුවාම කියනවා ඉතින් අලියට අඳලා තියෙන පාටලිලු ඇලියා දකින්නේ අලියා පේන්නේ නැහැ. ඉතින් ළමයි ඇඳල් රෝස පාටලිලු ළම ටීචර් කියවලු අලියා කළු පාටයි කියලා. මම දන්නේ මම දැකලා තියෙන පෙර හැරේ අලි අඳලා තියෙන්නේ. දැන් මේ දාන කතාවෙන් සීල කතාවට යනකොට අටුවාචාන් වහන්සේ කියන උන්තුට ඇතාට අඳලා සීල කතාවේදී අලියාගේ හොඬේ කපලා දාන ඔක්කොම ඉවරයි. ඒකල කියන මුළු ලෝකෙම දන් දුන්නට වැඩිය ඒක චිත්තක්ෂණයක් සිල් රකින්න එක වටිනවා කියලා. ලෝකයක් දන් දෙනවට වැඩිය ඒක චිත්තක්ෂණයක් සිල් රකින්න එක දෙනවා. ඒක අප්පමෙයයි අප්පමානයි. අදින්නා දාන භික්ඛවේ අරියස්ස විනයේ අග්ග දානං මහා දාන. පාණාතිපාතා භික්ඛවේ අරියස්ස විනී අග්ග දානම් මහා දාන සතෙක් නොමර ඉන්නෝ නම් දැන දැන දැක දැක ලෝකේ කරපු ඔක්කොම කුසල දාන කුසලට වැඩිය ඒක හොඳයි. නොකර සිටීමේ දානේ යමක් කිරීමෙන් හම්බ කිරීලා තියෙනවා. සීලේදී තියෙන යමක් නොකර සිටීම හොරකම් නොකර සිටීම කාමීත්‍යචාරේ නොකර සිටීම. ඉතින් ඒකට කාටක්වත් දානෙට වගේ තැනකට යන්න ඕනේ නැහැ ප්‍රතිග්‍රහක පක්ෂයක් ඕනේ නැහැ දාන වස්තු අවශ්‍ය නැහැ. නමුත් මේ දෙක තියෙද්දී හුඟ දෙනේ දානෙට කැමති සීල් රකින්නේ නැහැ. ඒක නිකම්ම කුසල් සිරන වැඩ. ඉතින් ඒක නිසා ඒක තේරුම් ගත්ත කෙනා අපි කිව්වොත් මේ දානෙට වැඩිය සීලය හොඳයි කියලා. එයා දන් දෙනවට වැඩිය දානේ කන්න දානේ කාලා බණ භාවනා කරන්න කැමති. ඔය මිචිකල්ට එන කට්ටිය හම්බෙච්චාම මං අහනවා දැන් ඔයගොල්ලෝ උදේ ඇවිල්ලා මේ දවස්වල දැන් අද පටන් ගන්නවා සංඝයා වහන්සේලාගේ රිට්‍රීට් එක. එතකොට එතනම 100ක් කියනවා. ඉතින් අපේ සංඝයා නම් අද මෙහෙට වැඩි අංග දෙනෙක් වඩිනවා නැත්නම් එතන 37ක් ඉන්නවා ඊට පස්සේ කැපකාරවත් එක්ක 150කට දාන දෙනවා ඉතින් මං අහනවා ඒගොල්ලන්ට සතිපාසලත් උගන්වනවා භාවනා කරන්න මෙහෙමයි කියලා තුගන දැන් ඕගොල්ලෝ කැමති දානේ කාලා භාවනා කරන්නද නැත්නම් දානේ දීලා අතපිකන පිටිපස්සේ අතපිකන ගෙදර යන්නද කියලා මිදින් කොයි එකටද කැමති කියලා ඔක්කොම හොල්ම ඒගොල්ලෝ කැමති දානේ දීලා පස්සේ පැත්තේ අද්දක පිටිගෙන ගෙදර යන්න දානේ කාලා හිටපන් ඉඳලා මේ දවස් හතක් කඩ බාන කරපුවා බෑනේ ස්වාමීන් වහන්සේ ඉතින් අරකයි මේකයි අරකයි මේකයි ඔයගොල්ලන්ට ඇහෙන්න මම මේ කියන්නේ ඉතින් ඒ දෙක මෙච්චර ලස්සනට වෙන්නලා තියෙද්දී දානය සීලය සංසන්දනය අපි අදින්නේම අඩු කුසලයට අධි කුසල මේ පෙනිපෙනි දිදුල දිදුල නොමිලේ සම්බන්ධ කරන්න බැරි තරම් පාණජිපතා බික්කවේ අග්ග දානම් මහා දානම් අරියස්ස විනේ අදින්නා දානම් බික්කවේ අග්ග දානම් මහා දානම් අග්ගස්ස අරියස්ස විනේ කාමේසු මිච්ඡාචාර වේරමණී බික්කවේ අග්ග දානම් මහා දානම් බුරු කේලං හිසසෙන් වැලකීම මත්පැන් පාණෙන් වැලකීම
ඒක තියෙද්දි අපි මේ සාංගික කරලා හාමුදුරු මෙච්චර දුන්නට රෙඩිය මෙච්චර දෙනේක හොඳයි කියලා ඉලක්කම් හදාදා ලියලියා අපාය පොතේද මන් දන්නේ නැහැ ලියවෙන කොයි පොතේ හැරි ලියලියා ඉන්නවා ඒ වෙනකොට ඒක මොහොතක් සිල්ලකපහම ඉවරයි මේ මොහොතයි දැක දැක දැන දැන නිසා දාහණය හඳුන්ලා දෙන්නේ සීලේ කියන ඉදිරියට යන්න පෙරහුරුවක් විදියට ඒ මාලිගාවේ මේ පාවඩේ විදියට නැත්තම් දොරටුව විදියට ඊට පස්සේ අපි ඇතුල් වෙනවා දානේ මෙහෙමනම් සීලේ මෙහෙමයි කියලා කියා ගන්න බැරි ආනිසස රාශියක් තියෙනවා ඊට පස්සේ සර්වචනාංශයේ දීගණිකායේ පළවෙනි සූත්‍රයේ බ්‍රහ්මජාලේ කියන වහනේ මම මේ ලෝකෙට මෙච්චර පෙරම් පුරලා උඹලට දානේ ආනිසංශ කියලා දෙන්නවක්වත් සීලේ ආනිසංශ කියලා දෙන්නවක්වත් නෙවෙයි භාවනා විදිහේ තියෙන මේ බ්‍රහ්මජාලේ කියලා දෙන්න උඹල පටලවිල ඉන්න පටලවිල දක්ව තේරුම් කළ දෙන්න උඹල තාමත් සිතින උඹල මිත්‍යා දෘෂ්ටික නැහැ කියලා නමුත් ඉන්න දෘෂ්ටි එක වග කියලා පළවෙනි සූත්‍රයේදීම සර්වචන්නාංශයේ විසින් සර්වචන්නාංශිකේ සර්වචන් කෘත්‍ය පැහැදිලි කරලා තිනවා මිනිස්සු පටලවාගෙන තියෙන මේ මිත්‍යා දෘෂ්ටි වලින් ගලවන එක භාවනාවෙන් ඔක්කොම වෙන්නේ නැහැ සමත භාවනාවේ වෙන්නේ නැහැ ඒක විපස්සනාවේදී වෙන්නේ මං ආවේ ලෝකෙට ඒකටයි කියලා. ඉතින් බෞද්ධෝ කීයෙන් කී දෙනාද එවැනි විදිහකට බුදුහාමුදුරු දකිනේ. දැන් මේ කියන්නේ ධර්මයේ. මේ ධර්මයේ හරහා බුදුන් දකින්න නම් අපිට කරන්න තියෙන්නේ දානෙත් කරලා ඒකෙන් ඉදිරියට තල්ලු වෙලා සීලෙත් රැකලා සීලෙක පිළිහිටලා භාවනා කරන එක. ඉතින් අපි මං කුංචි කාලේ ඒ කියන්නේ ඔය අපි බුද්ධ ජයන්ති රෝගී උපදිච්ච මිනිස්සු ඒ කාලේ භාවනා කියන එකක් ඇත්තෙම නැහැ. දැන්ටත් පන්සල් වල නම් ඇත්තෙම නැහැ. විරුද්ධයි. ඇත්තෙම නැති වර්ථෙත් විරුද්ධයි. නමුත් අනික් තැන් වල සාමාන්‍ය ඉස්කෝලේ යන ළමයා අම්මට තාත්තටයි භාවනා උගන්වනවා. මොකද ඉස්කෝලේ උගන්වනවා. දහම් පාසලත් කරන්නේ දහම් පාසල තියා කරප්පම් වගේ වෙනවා ඒක දැක්කොත් ඔය භාවනා ගේන්න බ පන්තියට මේ ඕවා කරන්න වෙලාවක් නැහැ මේ ළමයින්ට භාවනා මේ සිලබස් එක කරන්න තියෙනවා දෙන්න බෑ නමුත් කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු Hindu මිනිස්සු පුදුමාකාර විදිහට භාවනා යෙදෙනවා ඒ නිසා කියනවා ඉස්සරහට අපිට කර්මස්ථානාචාර්යවරු ඉම්පෝට් කරන්න වෙනවා පිටරටින් ඒ කට්ටිය මුස්ලිම් කට්ටිය තමයි ගෙන්නන්න වෙන්නේ තාමත්ම සංවිධානාත්මකව මේ දවස්වල ඉගෙන ගන්න. ඒට ආවා මෞලවිස්ලා විතරක් 20 දෙනෙක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අපේ කියන මහතෙරුන් වහන්සේලා වගේ ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාගේ වැඩවල තියෙන ක්‍රමිකත්වය ඔක්කොම නිකන් කොච්චර වටිනවද කියලා. බුදුම විදිහට ඉගෙන ගන්න. එක මෞලවි කෙනෙක් විතරක් දෙනවා මේ කතාවක් බුදුචාන්හන්සේගේ පරිනිබ්බාන සූත්‍රයේ 29 වෙනි වගන්තිය අරගෙන 15000ක් විතර ඉන්නවා මෞලවිස්ලා මේ මිනිස්සයා සියන්නිකාය ලොකු ආමරණට වැඩිය හපන් බුද්ධ ඥානසිකේ ගුණ ටික ප්‍රකාශ කරන්න හැටි කිලින්ම ත්‍රිපිටකයෙන් කතා කරන්නේ අපේ කට්ටිය ත්‍රිපිටකයට හඳුන් කූරුපත්තු කරලා බුද්ධ ධම්ම රත්නයේ ගරු කරලා පස් දෙක අද්ද පිටිපස්සේ බැඳගෙන ගෙදර යනවා කවුරක් කියවන්නේ අඩුගානේ සංඝයාවත් කියවන්නේ සංගීත වේ ජාතක කතා පොතhari ඔය මොකක් හරි එකක් කියනවා මිසක්කා. ඉතින් ඒකයි පොයි සංගීත සූත්‍රය ගත්තේ. ඒක කෙලින්ම මේ මේක හැබැයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කිරීමක්. අන්නේ භාවනාවට තිබිච්ච මේ අවජාතක ගතිය අපේ ජීවිත කාලය ඇතුළත යම් මට්ටමකට ඇවිල්ලා ආදා අපි සතිපාසල පටන් ගන්න සයිකියාට්‍රික් කෝස් එක පටන් ගන්න මේ වගේ මේ ලඳු මෙතෙන්ද එනකොට පළවෙනි දවසේ කූඩල්ලෝ කියන්නේ පැහැරෙන්න ඉඩක් නැහැ. එතකොට මේ මේ ධම්මවිහාරී ආමතුරු කූඩෙල්ලෙත් තරංගවත් නැහැ. දන්නෙත් නැහැ. හරි යහ කොනේ ඉදමට ආවේ අපි. හේමන්ත මට සන්තෝෂයි මේ සභාවේ ඉන්නේ ගැන. ඇවිල්ලා කතා කරනදි මේ මොනව කරන්නද මේකේ? අනේ අපි අම්ම නැති වෙන්න හදනවා කොහොම හරි මැරෙන්න ඉස්සලා මේ ඉදම පූජා කරන්න ඕන. ඉතින් අපිට හුරුකක් තිබුණෙත් නැහැ මේ ඉදම් බාර ගන්න ගතියක්. අම්මා අස්සම් කෙරුවේ ඉස්පිරිතාලෙට එන්න කියලා. ඉස්පිරිතාලේදී අසංකරේ හෙට මැරෙන්න ඉස්සලා ඉදම් පූජා කරන්න ඕනේ කියලා. පූජා කෙරුවට පස්සේ ගීතික ඇති මාස 7ක් විතර ජීවත් වුණා ෆුට්බෝල් ගහපු නැති එක විතරයි කෙරුවේ. ඉස්සර මේ මූත්‍රාමල් අතින් එල්ලන හැරමිටියක් අරගෙන දඟලපු අම්මා මාස 7-8ක් ජීවත් වුණා. එතකොටවත් අපිට මේ සතිපාසල පිළිබඳ එච්චර ලොකු ප්‍රගතියක් ලොකු කලෙලියක් තිබුණේ නැහැ. ඊට පස්සේ ධම්මවිහාරී හාමුදුරුවෝ මට දන්නේ නැහැ කොහොමද මේකට මුලින් සම්බන්ධ වුනේ කියලා
අපි දෙමු ධම්ම විහාරයමලටත් මයික් එකක් පොඩ්ඩක් කතා කරවන්න. එතකොට ඊට පස්සේ මේක ඇවිල්ලා නැතර වුණා. එතෙන් තමයි මුල් බැසීම සිද්ධ වුණේ. ඊට පස්සේ තමයි මේ ඔක්කොම හැදිලා. විශ්ින් අද භාවනාව කියන එක අපි ඒකෙ දිගේ ගිහිල්ලා තමයි මේ කෝසස් වාටමාලත් කරගෙන මෑණිවරු මේකට එනවා, සංඝයා මේකට එනවා, සිස්ටර්ස්ලා මේකට එනවා, මම අර මෞලවිතුමාටත් එන්නේ කියලා කිව්වා ඉස්ලාම් දාසේ ආවෙනේ. ඒ ඔක්කොම එකතු වෙලා මේ කරන වැඩේදී ඔක්කොම පිළිගන්නවා බෞද්ධ කෝක වෙතත් මේ භාවනාවේ හැම ආගමකම තියෙනවායි කියල. බුද්ධ ආගමේ ඇර. ඒක පුතුම කරප්පම්. ඒ තර මම පැවිදි වෙච්ච තැන අවුරුදු 60ක් විතර වෙනවා. දැන් 50 පැනලා. ඒකේ දිගටම තිබුණේ මේ ජීවිතේදීම නිවන් කියන එක විවස්ථාගත කරලා. ඉතින් මම ඇදගෙන වැටෙන කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. ඔයාගෙන ගියා වගේ කියලා තමයි මට හිතෙන්නේ. නමුත් එතකොට මේ විවස්ථාත් තිබුණ බව මම දැනගත්තේ 1996. මම ගියේ Nissan වලට 1986. එතකොට මම නිසි බලධාරී වෙලා මම විවස්ථාව කියන කොට උඩම ලියලා තියෙනවා. In this life itself. මේ ජීවිතයේදීම නිවන. ඉතින් එතකොට අච්චර ඉඩමක් විඩම් වේදම් කරලා හරි ගැසලා ඒ වගේ දෙයක් මේ වගේ තමයි මේ තෙදිය විශාලව හදලා තිබුණා. ඒ මොන දැක්මකින් හදන්නේ නැද්ද? ඒ කියන්නේ භාවනාව පිළිබඳ ඥානාරාම ස්වාමීන් වහන්සේ කියන පෙර දැක්ම කොච්චරක් වෙන්නේ නැද්ද? 1964. ඒක ලියවලා අපි මම එනකොට 88යි. මට මං ඇවිල්ලා වැඩ පටන් අර ගන්නකොට 98 විතර වෙලා තිබුණා. ඌව කරන්න එපා. කරුණාකරලා මේ නිකන් ඇත්තකින් බලන්නිමු. ඒ කෙරුවට පස්සේ තේරෙනවා දැන් භාවනාවට හම්බෙලා තියෙන තැන. ඔක්කොම කියනවා මේ හැම කෙනෙක්ම දන්නවා නොකරන මිසක්ක. අපි එකම මිෂන් එක මෙච්චරයි සතිය කියන එක ඔයගොල්ලෝ නොදන්න දෙයක් නේ. අර සයිකියාට්‍රිස් පළවෙනි දවසේ දේශනාව තුළ 15 සැරයකට වැඩි කව ළමයින්ට උගන්වන්න දෙයක් නේ ළමයි දන්නවා. එතකොට මං හිතන්නේ ධම්මවිහාරය ආමතුත මං දන්නවද මේ රාමතුත තමයි. බලංගොඩ ගිහිල්ලා ඒ ඉතල මුස්ලිම් කතෝලික දෙමළ සිංහල ඔක්කොම ඉන්නවා. කෙල්ලෝ කිව්වලු ඔබාන්තේ අපිට ඉගෙනුවේ නැහැ මේක අපි ළඟ තිබිච්ච එකක් කියලා. සත්‍ය කියන එක ඔබාන්තේ අපිට උගන්වපු දෙයක් නෙමෙයි මේක අපි ළඟ තිබිච්ච එකක් කියලා. ඔක්කොම ළඟ තියෙන එකක් නෙමෙයි අපි කාටත් උගන්වන්න හදනවා. අපි මේ බොහොම බබා වෙන්න හදනවා. අනේ අපි සයිකියාට්‍රිස් දන්නේ, අපි සතිය දන්නේ, අපි බුද්ධහම දන්නේ. එක එකක්වත් දන්නේ නැත්තේ නෑ. තන්නේ කර බොරුව කරන්නේ දැන දැන වැරදි කරන එක කරා. මේ භාවනා තියේදී දානෙට යන. නරග නෑ නා දාන්න නැත්නම් දවල්ට අපිට හම්බෙන්නේ නෑනේ. නමුත් මේකේ තාරාතිර මේ දානෙ මේ සීලෙ මේ භාවනා කියලා එකින් එකට යන උපනයනය කරන ගතියක් ඕපනයික ගතියක් අපිට බුදුහාරව පෙන්ලා දීලා තියදී අපිට ටැග් ගහිලා ඒකෙම හිර වෙලා ඉන්න හැටි බලනකොට බුදුජාන්සට පෙන්වන්න දෙන උඹලා අහුවිලා තියෙන බඹදැලේ හැටි බ්‍රහ්ම ජාලයේ හැටි මේ දරුවෝ නිසා කියලා ඉඩන් නිසා කියලා පවුල් නිසා කියලා ඡන්දේ තියෙනවායි කියලා කොරෝනා තියෙනවායි කියලා ඇඳිර නීතිය තියෙනවායි කියලා මේ එක එක දේවල් තියදී තමන්ගේ වැඩේ පැත්තක දා. ඉතින් ඒක මතු කරගත්තට පස්සේ තේනවා තකතිරුකම ඇර මෝඩකම ඇර වෙන මොකක්වත්ම නෑ අපිට භාවනා කරන්න බෑ කියන්නේ. කරන ඕනේ වැඩක් කරන එක 100% කරන්න බලන්න. ඒක සයිකියාට්‍රිස්ලත් කියලා දීලා තිබිලා තියෙනවා. අපි මේ මේ භූමියේදී අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා මේ අපිට මයික් එකක් ගන්න පුළුවන්ද? ඉතින් මේ ගීතිකක් තින්න නිසා මං අහනවා ධම්මවිහාරී ආමසංගෙන් කොහොමද කඩුවෙලට සම්බන්ධ වුනේ කියලා වලියටත් එක්ක ටිකක් කතා කරලා කියන්න කියලා. එතකොට ගෞරවනීය ලොකුසාන්නාංශයෙන් අවසරයි, අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ගීතිකය ගීතිකාවේ මේ එතකොට යා පූජා කරපු අම්මගේ හත් දවසේ බණනේ. ආ ඔව් මට එන්න බැරි වුණා. හත් දවසේ බණට ලොකුසානන්සේ පිටරට වැඩලා හිටියේ. එතකොට හේමන්ත මහත්තයා මං කලල්ගොඩ වැඩසටහන් කරද්දී එහෙට ඇවිල්ලා මට ආරාධනා කරා මේ අම්මා ඉඩමක් පූජා කරා. දැන් මිය ගිහිල්ලා හත් දවසේ බණ ලොකුසානන්සේ පිටරට නිසා ඇවිල්ලා බණ ටිකක් කියන්නේ කියලා. එතකොට ඒ ගෙදර බණ කිව්වට පස්සේ තමයි ඒගොල්ලන්ට මේ සම්බන්ධයෙන් උනන්දු වැඩි වුණේ. ඊට පස්සේ මම කලල්ගොඩ ඉන්නකොට ලොකු සන්නාසයට දැනුම් දීලා තිබුණා මේ ඉඩම වහලා තියෙනවා තාම වැඩක් කරෙන්නේ නැහැ කියලා. චෝදනා. ගොඩක් චෝදනා දුන්නා. ඒ එතකොට ලොකු සාමින්නාංශේ මගේ නම කියලා ඒගොල්ලන්ට කියලා තිබ්බ පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා. එතකොට හේමන්ත මහත්තයා මං හිතන්නේ ළමයි 15 16ක් තියාගෙන
අර මැටි ගේ ඇතුලේ සතිපාසල කරනවා. එතකොට මේ මට ලොකු සන්නාසයේ දැනුවත් කිරීමෙන් ආරාධනාවක් ආවා සාකච්ඡාවකට එන්න කියලා. එතකොට මම එනකොට මේගොල්ලෝගේ 10ක් 15ක් සාකච්ඡාවකට ලැහැත් වෙලා හිටියා. ඊට පස්සේ මම කව සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ. හදනවන සක්මන් ටිකක් හදමු කියලා ඒ අපි දැන් ගිහි කට්ටිය දානේ ගන්න ඒ හෝල් එක තිබුණ නැහැ. එතන මැටිගේ විතරයි කැලෑව. ඊට පස්සේ ඒගොල්ලන්ට මම කව සක්මන් ටිකක් හදමු කියලා. ඔක්කොමලා එතන ඉඳලා සුද්ධ කරලා සක්මන් 15ක් හදලා වැලි දැම්මා. ඊට පස්සේ මම ප්‍රසාද්ට කිව්වා මම අනිත් දවසේ එනකොට තව ටිකක් ඉස්සරහට මේක ගෙනියන්න සක්මන් වලුම ගහන්න කියලා. ඊට පස්සේ මේ අපි භාවනා ශාලාව පල්ලෙහා හදලා තියෙන තැනට වෙනකම්ම මම ඊළඟ දවසේදී සක්මන් මළු ගහලා තිබ්බා. ඊට පස්සේ මම එතන හිටගෙන කිව්වා මෙතනින් මේ පැත්තට ගහමු භාවනා ශාලාවක් කියලා. ඊට පස්සේ පුවක් කොට හිටවලා උණගස් වහලෙට දාලා ටෙන්ට් රෙදි හෙවිල්ලලා පුංචි ශාලාවක් හදලා තුන් මාසේ දාන එනකොට ලොකු ස්වාමින්වහන්සේ වැඩම්මල පුංචි භාවනා වැඩසටහනක් කරා. මම උදේවරුේ පොඩියට වැඩසටහන කරලා ලොකු ස්වාමින්වහන්සේ වැඩියා සංඝයා කීප නමක් එක්ක තුන් මාසේ දානෙට ඒ අම්මගේ. ඊට පස්සේ ලොකු සාන්නාන්සේ එතකොට ඒ වෙලේ 50ක් 60ක් විතර පිරිසක් එකතු වෙලා හිටියා. ලොකු සාන්නාන්සේ කෙටියෙන් බණකුත් කිව්වා. ඊට පස්සේ ඒ පින්ම තමයි මේ දක්වා අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත තමයි මේ වෙනස ඇති වෙන්න පටන් ගත්තේ. ඒ ටික තමයි අපි ඉස්සල්ලාම් දාසේනකොට මම ලංකා විපස්සනා කරලා චන්ද්‍රරත්න හමුදුත් එක්ක එනකොට මේ පිරිස රැස්සලා හිටියා පොඩි සාකච්ඡාවක්. එතකොට අපි රැස්සුනේ මෙතනින් පල්ලෙහා ගඟයිනේ තියෙන තීරුවේ අපිට පොල් කටු වල බිලි කටු තම්බලා හකුරුත් එක්ක ගෙනත් දීලා වාඩි වුණා කට්ටිය. වන්නට පස්සේ මං කිව්වා මේ පොඩි ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරන්න. 17 දෙනෙක් හිටියා. ඊට පස්සේ මං ඇහුවා මේ පොඩි කට්ටියගෙන් ඔයගොල්ලෝ මේ වැඩ පිළිවෙලට එනවද? මම පටන් ගත්තොත් සුමානෙකට. හැම සුමානෙකට එන්න ඕන. පොඩි එකේ කයි මුණ දිහා බලනවා. අරේ මේ කියලා උන් දන්නේ නැන්නේ මං කවුද කියලා. දැන් මං ටිකක් ඔය සිරිය වඳුරන්ට ඒ දවස්වල යකාමාවක්. ටිකක් හරි සැරට පරසෙට වගේ හිද්දලා තියෙන්නේ. බලනකොට හැබැයි එහෙමත් නැහැ. ඒ දවස්වල සිරිය වඳයි. ඊපස්සේ පොඩි උන්ට ඒක තේරෙනවා. පොඩි උන් කිව්වා අපි එනවයි කියලා. ඊට පස්සේ මං ආවා තොපි මහේව මොකද කියන්නේ. මේ පොඩි උන් බිල්ලට ගන්නවක්වත් කරවල වාඩියට ගෙනියන්නවක්වත් නෙවෙයි. සුමානකට සැරයක් කරනවා. තිබුණේ ඔන්නේ පොඩි මැටි කුටිය විතරයි. ඊට පස්සේ කට්ටිය කිව්වා එන්නම් කියලා. මම කෝ ඔය එක්කන කරත් බහනව ගන්න නෑ. උවන්නේ පොඩි කට්ටිය විතරයි. ඇවිල්ලා කරන්න කියලා. ඉතින් ඒ හරගෙන යනකො ඉදා රැසිනු ධම්ම විහාරය අමරු හිටියේ නෑ. හිටියනේ. මම කෝ මෙන්න මේ හාමුදුරුව තමයි ලේසි. මොකද මම එක එක වැඩවලට යනවා. ඒ 17 දෙනාගේ රූපේ හොඳ වෙලාවට අපේ පොඩි අරුගේ නම් මොකයි? ඇඳ පිකරයි. වෙල්ඩින්. වෙල්ඩින්. වෙල්ඩින් බස්. වෙන්නමක් තියෙනවා මං කියන්නේ සභාවේ කියන්න හොඳ නැති ඉඳන් මේ ඌ ඇඳා මං කියන ওই 17 දෙනාගේ පිළිම අඹන්න ඕනේ මේකේ හතර කොනේ දැන් අද දෙන්නේක් ඉන්නවා ඒ කට්ටියගේ එතනින් තමයි ඒ සතිපාසල තමයි පටන් අරගත්තේ පටන් අරගත්තට පස්සේ ඇත්තටම මේ අපිට ගමේ පන්තලේ හැමදුවන්ගෙන් විරෝධය ප්‍රකාශ වෙලා තිබුණා ඉතින් අද උදේත් අපි මතක් කරුවේ ඒකයි එක සති පළවෙනිම අලුත් අවුරුද්දට කරපු සති කඳවුරේදී වාරිය පොල කට්ටිය ආවා. මීටිගල කට්ටිය ආවා. එදා ඔය දැන් අස්සචි පොලිස්පති සිවිල් ඇඳගෙන ආවා. ඇවිල්ලා බොහොම වැදගත් ප්‍රකාශයක් කරා. මේක තමයි ස්වාංශ වෙන්න ඕනේ හැරීම කියලා. ඊට පස්සේ අපිට අර ගමේ තිබුණු සහයෝගය වැඩි වුණා. ඊට පස්සේ අපිට ඉදිරියට කරගෙන යන්න පුළුවන් වුණා. ඒ අනුව තමයි අපි මෙතෙන් ඉන්නේ. ඉතින් අපි මෙතෙන් එනකොට දාන සීල දෙකේ එච්චරම අපි එච්චර මේ බුද්ධීපනේ කරන්නේ දැන් මෙතන වල තියෙන භාවනාව විතරයි. දානේ සීලේ කරනවා දාන සීල කරනවා භාවනකට අදාළ වෙන විදියට. මොකද හේමන්ත මහත්තයා කටහඬයි දැන් ඇහෙන්න හදා. තව එක දෙයක් මතක් කරන්න ඕන ස්වාමීන් වහන්ස. මේ ස්ථානෙට ඉස්සෙල්ලම ගීතිකාව අඳුනලා දීලා මාව එක්කගෙන ආවේ ලක්ෂ්මණුයි කාන්ති. ලක්ෂ්මණ යෝග ලක්ෂ්මණ කාන්ති මේ අවුරුදු තුන ඇතුළත ස්වාමීන් වහන්සේ දෙන්නම පැවිදි වෙලා ඒකත් මතක් කරන්නේ එදිනට හේමන්ත නැහැ හේමන්ත තාම නැහැ මේ ඔය තාම කියන වචනේ හැමදාම ඇදෙන වචනයක් නිකන් මොකද විසුණුනාන්සේ අහිටියනම් අහගන්න තිබ්බ දැන් විසුණුනාන්සේ වෙන්නේ නැහැ මේ පැත්තේ නැත්නම් ඒ දවස්වල විසුණුනාන්සේ තාව සතිපාසල්ට දැන් ඒ දැන් අතර පොඩි වචන විරසකයක් වගේ ඇවිල්ලා තියෙනවා දන්නේ ඔය ඉතින් ප්‍රසිද්ධිය කියන හොඳ නැහැ කොහමද ඉහිවන්ත ඉන්නේ ගැන සතුට වෙනවා මේ
අපි සාකච්ඡාට ඇන්දලා ගීති ගම්බ මොනාරි කියනද? ගීතිකා තමයි වලි කික්කි. හැමදම වලි. මුක්ක්ක් හරි මේ මේ නරක දකින්නව නෙවෙයි. හොඳ දකින්න නතුව නෙවෙයි. අර මුක්ක්ක් හරි කල්ලානේ අර ගේමට තමයි වලියට තමයි ආසාව තියෙන්නේ. මගෙත් එහෙම ගැතියක් තියෙන මාත් හරි කැමති මේ වලියට. හැබැයි මං ගීතිකාට කැමති නෑ. වලියට කැමති. ඉතින් ඒ නිසා අපිත් අතර ගණදිරුවක් ගියා. ඉතින් ගීතිකා තමයි මේ ධම්මවිහාරයම තෝරනදී නරක් කෙරුවේ. ඒක කළා ගීතිකාම තමයි ධම්මවිහාරයම දෙක රණ්ඩු කරා. දැන් ආයෙ සැරයක් හැබැයි ඒක කියන්න හොඳ නෑ. දැන් ඔක්කොම සාමේ සදා සමාදානේ මේ එකතු වෙන්න ෆිනිෂ් කරගෙන තියලා තියෙන්නේ ලොකු දෙයක්. එහෙම නැත්නම් මට මේව කතා කරන්නත් බෑ. එහෙම තියදී කුණු ගන්දල් අවශ්‍යන්නත් හොඳ නෑ. ඉතින් මම විවෘත කරනවා ධර්ම සාකච්ඡාව. අපි සීල සමාධි ප්‍රඥා කියවන්නයි මම මේ කඩිවල පැටලවා ගත්තේ. ඒ සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් කියන මේ සාකච්ඡාවේදී කාට හරි තමන්ගේ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් හෝ අදහස් ප්‍රකාශ කිරීමක් විචනයක් තියෙනවා නම් කරුණා කරලා එකතු වෙන්නයි කියලා අපි මෙහි දැනට එකතු වෙලා තියෙන පිරිස නැත්තම් අපි අනිකුත් මේ දුරස්ව බහනාට වැඩ පිළිවෙලට තියෙන පිටරට වල ආයක අට්ටියට ලංකාවුණත් කමන්නේ අපි ආරාධනා කරනවා අපි ඉස්සලා බලමු මෙතන ඉන්න අයට අපි අවස්ථාවක් දෙන්න ඇසිය යුතු ප්‍රශ්නයක් කළ යුතු ප්‍රකාශයක් තියෙනවාද කියලා. නැහැ එමනම් මම ඉල්ලා හිටිනවා මේ කමල්ගෙන් පිටින් කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති නම් සාකච්ඡාවට ප්‍රශ්න ලිඛිතව තියෙනවා නම් හෝ ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් වෙනවා නම් අවස්ථාව ගන්න දෙයි කියලා. මම සාසවසරයි වැඩසින්නන් කුත් ස්වාමීන් වහන්සේලාගෙන තවස්සයි. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නක් තියෙනවා ආප 10ක් විතර ඊට කලින් මම කැමති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අද දින සාකච්ඡාවට අදාළ ප්‍රශ්නයක් පාචික වාසන්නේ ඉන්නවා නම් එහෙම නැත්නම් මම ලිඛිත ප්‍රශ්න වලට යනවා. නෑ ලිඛිත ප්‍රශ්න පටන් අරගන්න කැමති කෙනෙකුට අත උස්සන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ලිඛිත ප්‍රශ්න තියනවා මම මේ නම සඳහන් කරන්නේ මීට දවස් කිහිපයකට කලින් ආපු වார்த்தාවක් නිසා මම නම සඳහන් කරන්නම් එතකොට අදාළ පුද්ගලයාට හොයාගන්න පහසු නිසා ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ ලංකාවෙන් වන්නාසී කියලා වගේ ඊමේල් ඇඩ්‍රස්යෙන් ඇවිල්ලා තියෙන්නේ. කෙසේ වෙතත් මම ප්‍රශ්න ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි. මෙවැන්නක් ලියන්නේ පළමු වරටයි. අඩුපාඩු පිළිබඳ සමාව ආයදිනවා. මම දැන් මාසයකට මදක් වැඩි කාලයක අමන සිට විදර්ශනා භාවනාව පුහුණු කරනවා. නිවසේදී රැකියාවට යන නිසා පාන්දර 4ට අවදිව භාවනා කරනවා. ගුරු කොටගත්තේ රේණුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ ග්‍රන්ථ. විශේෂයෙන් විදර්ශනා භාවනාව පොත. මාංකඩවල සුදස්සන හිමිගේ ධර්මදේශනා. කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ ධර්මදේශනා. මේ වෙද්දී නාම රූප හා විඥානීය දේශිරිය ගැන තරමක් දුරට වැටහීමක් තිබෙනවා. මුලින්ම කලක් වැඩුවේ දෙතිස් කුණප පිළිබඳවයි. ඉන්පසු නාම රූප විඥාන පිළිබඳ භාවනාව කළා. මේ දිනවල පටිච්ච සමුප්පාදයේ පිළිබඳ මෙනෙහි කරනවා. තණ්හාව හටගන්නේ බාහිර රූප කෙරෙහි නොව මෙහි ඇතිවන චෛතසික කෙරෙහි බව දැනට ඇති වැටහි. රැකියා ස්ථානයේ බොහෝ අපහසුවෙන් මේ නම් වර්ණ සටහන්, ශබ්ද සටහන් පමණක් ලෙස සිහිය පැවැත්වීමට උත්සාහ කරනවා. අවංක ලෙසම එහිදී එය ඉතා අපහසුයි. ඒ නිසා කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් උපදෙස් පතන්නට සිතුවා. සත්ව පුද්ගල දේවල් යන සංකල්පය නම් මේ තණ්හා මාන දික්ති බවයි හැඟීම. නමුත් මේ සංකල්පයේ මිරිඟුව ජලය යැයි සිතන්නාක් මෙන් යලි යලි ඇතිවෙනවා නැතිවෙනවා. ප්‍රශ්නයේ අවසානයේ සම්. මම පේනවා භාවනා කියන එක පටන් ගන්නවත් නැහැ කියලා තාම. මහා ලෝකෝට අනම්මනා නාම රූපයි සංඥායි අනම්මනා කතා කරනවා. සක්මන් කරනකොට පොළවේ කකුල තියෙනකොට වැටෙන්නේ කොහොමද? මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටෙන්නේ කොහොමද කියලා අර වර්තමාන මොහොතට සම්බන්ධ වීමක්, ප්‍රත්‍යක්ෂණයට සම්බන්ධ වීමක්, යථා භූතයට සම්බන්ධ වීමක් නැහැ.
ඒ නිසා කටුකුරුන් දේ ස්වාමීන් වහන්සේගේ අදහස් කිව්වත් මං කඩවල ස්වාමීන්ගේ අදහස් කිව්වත් හේතුකාණි ස්වාමීන්ගේ අදහස් කිව්වත් මං කියන කරුණා කළා මේක ප්‍රායෝගික කරන්න. අපි මේ සයිකියාට්‍රික් වැඩපිළිවෙලෙත් උදේ පැයක් සක්මන් පරියංග කරලා තමයි ලෙක්චර්ස් වලට හුම් කන්දේ. මොකද නැත්තම් දන්නේ නැහැ මොනවද මේ කතා කරන්නේ කියලා. පටිච්චසමුපාදය ගැන කතා කරනවා, සංඥා ගැන කතා කරනවා, නාම රූප ගැන කතා කරනවා. මට පේනවා මේක මේ යෙට්‍රෝජෙනික් ඉෆෙක්ට් එකක් කියලා. මේ බෙහෙතින් හටගත්ත ලෙඩක් තියෙන. ඕකේ ඉන්නේ බෞද්ධයාට විතරයි. පොත් දෙක තුනක් කියවට පස්සේ ඉතින් කියවන්න පටන් අරගන්නවා, ලියන්න පටන් අරගන්නවා කෙලොරක් නැහැ. ඇහුවොත් මේ හිතගෙන ඉන්නකොටද මේ ඉඳගෙන ඉන්නකොටද කියලා දන්නේ නැහැ. බුරුමි පණ්ඩිතසාංශිකාට ඇවිල්ලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලෙක්චර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් ඇමරිකාවෙන්ද. ඔය සයිඩොත් ඉතින් ආවට පස්සේ පැය 12,000ක් වෙනස ලෝකේ එහා කෙළවරේ. ඇත්තම 12,500කට වැඩිය මේ ගමන යාපසහ පහතු කණ්ඩික දීලා කමටාන් සුද්ධ කණ්ඩ ආවට පස්සේ මෙයා කියනවලු මම ප්‍රොෆෙසර් කෙනෙක්ුණේ කොහොමද භාෂාවේ තියෙන වටිනාකම ඔක්කොම දේ සයිඩෝ කරවපන හන්දල ඇහුවලු කටපඩ ගැදගල මේක මේ ටික වැටුනේ හුස්ම ඇතුළට ගන්නකොටද පිටතට කරනකොටද කියලා ඇහුවා. මේ පිම්බෙන වෙලාවේද ඔකුණේ හැකිලෙනවද කියලා. ඒ ප්‍රොෆෙසර් හොල් මයිටර් කරුණා කරලා යෝගාවචරෙක් වෙන්නේ කිව්වා. ඔක්කොම පට්ටම් පෙත්තක තියලා යෝගාවචරෙක් වෙන්නේ. ඉතින් මං ඉන්න වෙලාවෙත් හිටියා බිලියනේ කෙනෙක්. ඒ මිනිහසේ ඇවිල්ලා සයිරට ගුඩ් මෝනින් කියලා උදේ ඇවිදින වෙලාවේ. මේ ආශිර්වාද කරලා කම්මටාන් සූද්ද කරනට දුන්න බඩේලිය යන දෙයක් මේ ආචාර ධර්ම පාත්තන දෙයක් නෑ. ගුඩ් මෝනින් ඔයාගේ වැඩක් බලගන්න. ඔයා ඇවිදින ගමන් ඔයයි කවුරුට මොකදුනේ බලන්න. මට ගුඩ් මෝනින් ඕනේ නෑ. දැන් මම හරි ගිහලා ඉන්ටර්වියු එකට අරගෙන කියලා හරි නිකමට අහනවනේ නිකන් සැපතනිප කොහොමද කියලා. නිකම් බාදලා කියලා ඇහුවොත් සායද තරහ කරගන්න තියෙන එකම ක්‍රමය බැරිම වුණොත් කියන යැපෙන්න පුළුවන් මොකටද ආවේ යාපනිය එච්චරයි මොකද ආවේ අපි වැඩි කරගෙන යන්නේ කියලා කුත් නැහැ. ඉතින් මේ බෞද්ධයාට වෙලා තියෙන්නේ මේ දැන් දීප එක්කනට වෙච්ච දේ මේ ගොඩාක් මූල ධර්ම දන්න ඒව ගලපන්න ගියාම හරිම ලුක්‍රටිව් හරිම ප්‍රොලිෆික් කියන්නේ කියන්නේ යන්න පුළුවන්. මම අහගෙන ඉඳලා තියෙනවා පැය දෙක තුන කතා කරන කට්ටිය. අඩුපාඩු මොකක්වත් නැහැ. හැබැයි තන්නේ කරපච කිසිම අදාළ නැහැ. කිසිම මේ මම පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද මේ ඉඳගෙන ඉන්නකොටද මේක වෙන්නේ? ඇවිදිනකොටද කකුලද බිම වදින්නේ? නැහයද හැප්පෙන්නේ? මොකක්වත් නැහැ. ඉතින් ඒක ඉදීම කතා කරන වචන සැර වැඩි ඇති. ඒ වුණත් මම මේ ඩිස්ටන්ස් සිස්ටම් එකට කැමති. මූණ පෙන්නේ නැතුනේ මම කතා කරනම මට නම කිව්වට ඇහුනේත් නැහැ. ඒ වෙලාවට මම ස්තුතිවන්ත වෙනවා නම් නොකියනවා. මොකද නැත්තම් හිතාවේ මේ ජම්මාන්තරක වෛද්‍යකර තුමේ මෙච්චර මේ මට බැනගෙන බැනගෙන යන්නේ කියලා. නෑ, එහෙම කන්නේ නෑ. කරුණා කළා කමල්, ඔය වගේ එකකින් පටන් ගන්න එපා බං සාකච්ඡාව. ඒකට මට යකාකද වෙනවා. උඹට මෙතරද්ද මේක. තේරෙන්නේ නැද? එහෙමයි. ඊළඟට අර පොඩි කියලා දීපංගෝ විශ්මිත ඒක කියයි භාවනා කතාව. හරි එහෙනම් සායස දෙකක් තියෙනවා ඉදිරිපත් කරන්න. හොඳයි. ඊළඟට යනවා චරුවත් සර්ණයි ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනික යෝගිනී ඊයක් වේ. දැනට මාස 5ක පමණ එක දිගට භාවනාවේ නිරත වෙමි. අද උදේ පරයන්කේ සදා වාඩි වුණේ. සාමාන්‍යයෙන් විශාල පරිසරයක වූ අප වටපිටාව ආදී වටපිටාව අද දිනේ ඉතාම ගෝසාකාරී විය. එය ගල් රෝලක පැමිණ තාර දමන බැවින්. එනමුත් ඉඳගත් වහාම මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යනුවෙන් මෙනෙහි කිරීමේදී අවධානය හුස්ම වෙතට පැමිණියේ. ආශ්වාසය ප්‍රාශ්වාසය දැනෙන්නට වී ස්වල්ප වේලාවකින් හුස්ම සිහින් විය. සිහින් වූ හුස්මේ දිගු ප්‍රාශ්වාසයත් කෙටි ආශ්වාසයත් දැනෙන්නට විය. ආශ්වාසයේ සුළං රැල්ලක් මෙන් දැනුණ නමුදු ප්‍රාශ්වාසයේ කොටස් 3-4කට කැඩි පිට වෙන බව දැනුනි. මේ විනාඩි 5-7ක් පමණ පවතින්නට ඇත. ඉන්පසු හුස්ම සිහින් වී නැති වී ගියේය. හිස් අවකාශය දෙස එක දිගටම බලා සිටියෙමි. එක දිගට විනාඩි 15ක් පමණ ඉන්නා විට කකුල්වල ඉරියව් වෙනස් කිරීමකට සිත එලෙස කලින් සතිය එම අයුරු පැවතුනි. නැවත බෙල්ල දිගේ කන ඇතුළට කෝමියෙක් වැනි සතෙකු යනු දැනී ඇඟිල්ලෙන් ඒ සතා ඉවත් කළෙමි.
සතිය එලෙස පැවතුණි මෙලෙස හිස් අවකාශයේ දෙස බලා සිටිද්දී සිතුවිලිද පැමිණියේය මා නැවත සිතුවිලි වලින් මිදී බලන විට සතිය එලෙසම පැවතිනි සමහර අවස්ථාවල විකාර රූපී දර්ශන වලින් අවකාශය පිරී ගියේය නැවත එම අවකාශය ඒ චිත්‍ර බොඳ වී ගොස් නැවත පැහැදිලි විය එම දර්ශන විස්තර කිරීමට අපහසු වූ නමුත් එක් අවස්ථාවක මාදුතු වේ මීදුම ඇති අවස්ථාවක ටෝච් එලියක් ගැසුවොත් අපහට පෙනෙන අයුරුයි අනිත් අවස්ථාවේ නම් මාළු ටැංකියක අධික ලෙස බුබුළු ගමන ආකාරයේ මෙනි මෙසේ සැහෙන වේලාවක් හිස් අවකාශය දෙස බලා සිටින විට මා මෙම නිරීක්ෂණය අද කමඨාන් වාර්තාව ලෙස ඉදිරිපත් කළ යුතුද යන්න සිහිවිය ධම්මජීව සාමින් වහන්සේ කියු යමක් මතක් වී සිනහ පහළ විය මගේ තොල් දෙක මදක් ඈත් වී මද සිනාවක් පහළ වූ බවද දැනුනි සතිය නම් එලෙසම පැවතුනි එක්වරම යාන්තම් ආශ්වාස ප්‍රාශ්වාසය නැවත දැනෙන්නට විය එය තප්පර ගණනාවක් පැවති නැවතත් දෙවැනි හිස් අවකාශය වෙත මා පැමිණියේ හිස් අවකාශය දෙස බලා සිටින විට කම්මැලි නිසා දෝ සිතුවිලි පැමිණි සිතේ කතාවද සිතුවිලි දෙක තුනකට අදාළව ඇතිවේ නැවත සතිය මතක් වී බැලූ විට සතිය නොවනස්ව පවතී මෙලෙස විනාඩි 45ක් ගත වූ පසු මම පර්යන්කෙන් නැගිටෙමි තොලකට වේලී ගොස් දැඩි තිබහක්ද ඇති වී තිබුණි තවදුරටත් මෙලෙස හිස් අවකාශය දෙස බලා සිටිය හැකි වූ බව වැටහුණි තවද ඊයේ දිනේදී පරයන්කේදී හුස්ම සිහින් වී නොපෙනී යන අවස්ථාවේදී දුරකථන ඇමතුමක් ආබැවින් කතා නොකර සිටි නොහැකි බැවින් වචන කීපයකින් එය හමාර කර නැවත හුස්ම රැල්ල වෙතට යොමු කළෙමි වාසනාවකට මෙන් මාහට නැවතත් හුස්ම නැවතුණු පැනටම සිත තැබිය හැකි විය ගෞරවනීය සාමින් වහන්සේ මහන්ස මගේ භාවනා වැරදි ඇතොත් අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. මේකේ පරියන්කය පිළිබඳව මගේ අදහස් පළ කෙරුවොත් මේකේ හතර පොලක සටහන් කරනවා සතිය එලෙසම පැවතුණි කියලා. මෙම සද්දාව ඒ සතිය එලෙසම පැවතුණා. ඉරියව වෙනස් කරා ඒ සතිය එලෙසම පැවතුණා. මෙන්න මේක මේ සතිය එලෙසම පැවතුණා කියලා ලියන්න පුළුවන් වීම හරි වික්ත ප්‍රතිබල ගතිය. හැබැයි ඒකට සාක්ෂියක් දෙන්න පුළුවන් නම් එක තැනක සාක්ෂියක් දීලා තිනවා මොකද මට ආපහු ආවට පස්සේ නැවත ආස්වාස් ප්‍රස්වාසි දැකපු නිසා කියලා. ඒකත් ඔබ බිස්නස් එකට දාලා තිනු. දෙකම දකින්න බෑනේ එක්ක ආස්වාසි දකින්න එක්ක ප්‍රස්වාසි දකින්න. ඒසහා නැවත ඒ කරදරයකින් අමලියකින් අරියාදෝකින් පස්සේ සතිය නැවත හිතට මූල කර්මතාන පැමිණීම කයට පැමිණීම විශාල මානවයා විසින් උප්පත්තියම ලැබෙන ජයග්‍රහණය. එවට මං කියන්නේ ජම්ම දායාදයක් මේක ලියන්න පුළුවන් නම් ඒක විශාල ශ්‍රේෂ්ඨ ගතියක් ඒ ලියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න කොහොමද නැවතාවයි කියලා දන්නේ ඒ නිසා මෙයාට කමටහන් සුද්ධ කිරීම වශයෙන් මං කියන්නේ නැවත පැමිණෙන වෙලාවේදී මම ඉඳගෙන ඉන්න ඉරියවට ආපු නිසා දැනගත්තද එහෙම නැත්නම් මේ හුස්ම වම වශයෙන්ද මේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් දැනගත්තද නැත්නම් පිම්බීම ඇකිලීම වශයෙන් දැනගත්තද කියලා නැවත පැමිණීම හැම වෙලාවෙම සලකුණක් තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කරන සලකුණ කියලා. ඉතින් ඒක අපි මේ සතිපාසලේ පොඩි දරුවන්ට කියලා දෙන්න. යා කියනවා නම් මගේ හිත සුකුරුලෙක් කියන සද්දෙට ගියා. වේදනාවකට ගියා. ආ ප්‍රශ්නයක් නැහැ. ඒකේ අවසානේ මොකද්ද? අවසානේ හිත අපව ආවා හිතට. අරමුණට කොහොමද දන්නේ? මන් දන්නේ නැහැ. ආයෙනම් බබා අනිත් දවසේ හිත පිටියනකට බය වෙන්න එපා. ආපහු ආවට පස්සේ ආපහු බව දන්නේ මොකෙන්ද කියන්න බෑනේ. ඒකට වයස ભેදයක් නැහැ. ඒකට ස්ත්‍රී පුරුෂද කතෝලිකද මුස්ලිම්ද සිංහලද ප්‍රශ්නයක් නැහැ. පැවිදි උපවිදි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කාමත කරපු නිසා තමයි මේ සංසාරේ දුක් විඳින්නේ අපි. හැම පිටියන හැම හිතක්ම ආපහු එනවා. 100%ක් මම සාතික කළා කියලා. අන්න එන එක ගැන බලන්න යන කුණු අරපේ ගැන බලන්න එපා. යන කුණු අර්ථ බැලන ගන්න බල පශ්චාත්තාප වෙන්න එපා. ඒකට කියනවා අකුසල සමාපත්තිය. නැවත අරමුණට වෙලා gedara වගේ දැනනකොට කියනවා කුසල සමාපත්තිය. හෝල්සම්. අන්න ඕක දන්නවනම් මං කියනවා ජීවිතේ මල් විහිං පල්. මේ පිට යනවා කිය අඬ අඬ ඉසాత බෙදක නැටුවට ගිය හැම හිතම අපව වෙනවා. යනාති අඬාට පන් ඒකට ප්‍රශ්න නැහැ. එන හැටි බලන්න. ඒකේ පුංචි ළමයි කමල් ගාම තමයි ගොඩක් අය ඉන්නේ
ඒ ළමයිගේ වාටාවකට මම සම්බන්ධ වෙන්න කියලා මම කියනවා මෙතන ඉන්න අයට. ඒ රොක්හැම්ටන් ළමයිගේ සතිපාසල දවසක පොඩ්ඩක් ඇහුම් කන්දේ. ඒ ළමයි ලියන හුරතලේ ඒකේ කියන හුරුබුහුටිය මම පිට ගියා මම ආපු බව දන්නව දැනගත්තේ මේකෙන්. ඊට පස්සේ මෙච්චරලා ඊට පස්සේ ආපහු මට හුස්ම මෙච්චරක් බලන්න පුළුවන්. ක්ලක් මම මෙච්චර කරන්න පුළුවන් වුණා. ආයෙත් හිත පිට ගියා. ආපහු ආවා. හිත පිට යන හැම තැනක්ම පරිේශනාගාරයක්. අලුතෙන් මේ අපි දන්න දේ සාතික් කරන්න පුළුවන් තැනක්. ඒතරෙ පේනවා කොච්චර පිට ගියත් හිතේනවා. ඒක දී ඇති සාධකයක්. දත්තයක් මේ ගානේ. මේකට මම දැම්ම සතිපාසල ඒක ආප්තෝපදේශයක් මේ නැවත සතිය පිහිටවීම ඒකට කියන්නේ සතියට පතිස්සති කියලා තියෙනවා සත් නැවත පැමිණීමට සිහි වෙනවා මගේ හිත පිට ගියා දැන් ආවයි කියලා ඒක ජම්මදායදයක් මිස බර්ත්‍රයි ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් නම් වැඩ මුලවම සාර්ථකයි පතිස්සති කිය හිත නැවත ආවා එනකොට එන්නේ තිරියන් වෙලා. එනකොට සතුටින් බාර ගන්නවා නම් හැම පිටියමකට පස්සෙම හිත gedera එනකොට එන්නේ අපි කියන විසුද්ධි වෙලා කිය. අයියෝ හිත පිට ගියා කියලා පශ්චාත්තාපනොත් හිත ජරා වෙලා යනවා. හිත පශ්චාත්තාපයට නාපි වේ කමඨාන් වාතාවල ලියන හැටික් ලියන්නේ ඒ කනපින්දම් විතරයි. බලන්නකෝ මම මෙච්චර මේ මෙහෙම කරපු මඩගේ හිත පිට ගියා. මිච්ඡර කරද්දී තිත පිට ගියා. කිය කියා එක කොප්ප දම ලියනවා අකුසල සමාපatti. මේ රචනයේ මම ඒ කරනවා හතර බලක ලියන සතිය ලෙසම පැවතුණු කියලා. කරුණා කරලා මම කියනවා මේක නට එහෙම පැවතිච්ච බවට නැවත ඉදර ඇවිල්ලා සතිය කියන බවට ලකුණු කියන්නේ එක තැනක ලියනවා. මට ආස්වාද ප්‍රසවාසය හම්බුනායි කියලා ඒක බොරුව. මේ දෙකම හම්බෙන්නේ එකයි හම්බෙන්නේ. ආස්වාද නම් ආස්වාද ප්‍රසවාසනම් ප්‍රසවාසය. අන්නේ මේ ธรรมටම තීක්ෂණ කරගත්තොත් දැනුම අපිට තේරෙනවා ඉදින්දා කතා කරනකොට මොන තරම් වල්පල්ද අපි කතා කරන්නේ කියලා. කිසිම තේරුමක් නැති දේවල්, කිසිම වගතුවක් නැති දේවල්, අගක් මුලක් ගැටලා ගන්න බැරි දේවල් ඔහි කියව කියව ඉන්නවා. එකක් කොටකල ඇහුවොත් මේක ඉවරනකම් කියපන් ඒක ඉවරන ඉස්සෙල්ලා තව 10ක් පටන් අරගෙන. මේවට කියනවා වැල් වටාරම් කියලා. මේවට කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. මේවට කියනවා ස්ටෝරි ටෙලිං කියලා. මානවගේ වැඩිම කචකච ගන්නවා දෙමලිච්චෝ ආ කිසිම පටන් ගන්න එකක් ඉවර කරන්නේ කචකච යනවා ඉතින් සාකච්ඡාවදී එහෙම වෙන්න දෙන්න එපා සාකච්ඡාව අපි කියන මාතෘකාව ගත්තා ඒක මුල මැදක් ඉවර කරා ගියා ඒ නිසා මම මෙතන මේ කමඨාන පිළිබඳව අදහස් දැක්වීම නතර කරනවා අපි යනවා ඊගාවෙකට කමන එහෙමයි සාංශ අවසරයි ලිඛිත ප්‍රශ්න තව හයක් තියෙනවා ඒ අතරතුර අතකුත් ඉස්සලා තියෙනවා ඒ නිසා මම ස්වාමීන් වහන්සේගෙන් අහනවා වාචික ප්‍රශ්නකට යනවද නැත්නම් ලිඛිත ප්‍රශ්නය තව එකක් කරලා වාචික ප්‍රශ්නට එහෙමයි සාංශ ඊළඟ වார்த்தාව කෙටි වார்த்தාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ virtual retreat නිසා දිගටම භාවනාවේ යෙදුණිමි දැන් පරයන්ක භාවනාවේ හුස්ම දැනෙන්නේ නැහැ හය ගැස්සීමෙන් හා පැද්දෙමින් පවතින අතර හුස්ම කෙරෙහි අවධානය විටින් විට පැමිණේ සිතුවිලි වැඩිපුර පැමිණේ. කයට සිතගත් විට මුළු කයම ගැස්සෙන බවක් දැනේ. මේ ආකාරයෙන් මාරුවෙන් මාරුවට මේ ස්වභාවය පවතින අතර කයේ ගැස්සීම දිගටම පවතී. මේ නැවත නැවත පරයන්ක භාවනාවේ පැමිණෙන බැවින් පිරිසුදු කර ගැනීම සුදුසෙයි සිතේ පෙරුවන් සරණයි. ඔයිට මේක මේ මම දැන් මෙතන කියන එකට සාක්ෂියක් කරගන්න. කය ගැස්සෙනවා, නලියෙනවා. ඒකෙන් පේනවා මම දැන් මෙතන තව වචන තුනක් මම දාලා තියෙනවා නිකන් අතරේක විදිහට මම මැරිලා නැහැ මට නිින්ද ගිහිල්ලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ ඒක කොහොමද දැන්? ඇයි මේ නලියන්නේ? ඉතින් අර එක්කෙනෙක් එක දවසක් කියනවා මං කොහේ ගියාද දන්නේ නැහැ කියලා ඔක්කොම අංජ වැදල් ඇඩ්‍රස් නැතුව ගිහිල්ලා හිටියා ටික වෙලාවක බාට හිතවිල්ලක් ආවා මට ලොකු සතුටක් ආවලු මම ජීවත් වෙනවා කියලා. වෙන්දනම් හිතවිල්ලට පුදුම තරහක් නේ තියෙන්නේ. පිට ගිහලා හිත පිට යනකොට සතුට මේ හිතවිල්ලක් එනවා අනේ මම මිනිසෙක් මම ඉන්නවා අර පරණ කක්කවලේම ඉන්නවා කියලා තේරිලා ඉතින් අර වෙනදා අංජබජල් වෙන දේවල් ලවුල් වෙන දෙයක් දැන් මෙයාට අර පුද්ගලයා තහවුරු කරන්න හේතුවක් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා අපේ කයින් හැම සෛලකින්ම
සංඥා නිකුත් කරනවා ඒ ඒ ශෛලියට කරතර වෙලා තියෙනවද නැද්ද කියලා. ඒක සීලම මොලේට හැම වෙලාවෙම යනවා. ගිලව කෝඩ් වෙනවා ඩී කෝඩ් වෙනවා. ඒ අනුව එක ශෛලියකට ඉදිකට්ටක් කරනවා කියලා හිතන්නේ. ඒක සුව කිරීම එතනම පටන් ගන්නවා. ආයි කවුරුත් කී කියා ඉන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මොලේට හැම වෙලාවෙම යනවා. මෙව එකක්වත් අපි දන්නේ නැහැ සතිය නැත්තම්. සතිය හිත එහෙ කොහෙද වැඩ? අපි ඇඳෙන්දම ගැන කතා කරනවා, නාගිතේ ගැන කතා කරනවා, හෙට ගැන කතා කරනවා. මේ වෙන වැඩ දන්න. ඉතින් ලබනාත්මෙත් ආයේ මනුසාත්මයක් දුන්නද වැඩක් නැහැ. මේ මාස ජීවත් වෙන්නේ නැහැ. වැඩිම අතීතේ ජීවත් වෙනවා, අනාගතේ ජීවත් වෙනවා. වෙන කෙනෙක් ගැන කියනවා, වෙන දෙයක් ගැන කතා කරනවා. මොහා කරුණාවෙන් මේ වැඩ කරන්න කියලා. අනේ මං කිර නොද්දකින් කියලා. මේ තරහයි මයිත් එක හරි තරහයි ඔව කියනකට. මේ තමන්ගේ වැඩක් බලපන් මේ මා දවසේට එක චිත්තක්ෂණයක් දැනගනින් මම ජීවත් වෙනවා කියලා. මම දැන් මෙතන කියලා. ඉතින් ඒකට තියෙන ලකුණ තමයි කැස්සක් වෙනවා, කිඹිස්සක් වෙනවා, කහනවා, නලියනවා, කූඩෙල්ලෙක් කරනවා, උච්චර තමයි ජීවිතය කියන්නේ. ඕකත් නැතුව මිනි පෙට්ටියකට දාලා සීල් කරලා පැත්තක තියලා තිබ්බා වගේ ඉඳ තියෙන නංගු වැඩක් නැ නේ. ඒ නිසා මේ කරදර අපිට සී කරවනවා අමෝරාවේ. කන්ට එකක් ගහලා වගේ උඹ ජීවත් වෙනවා. මැරෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. අපි එක දිහා නම්බුකාරතාවට කියනවා මම දැන් මෙතන බවට ලක්ුණු කියලා. ඉතින් කවදා හරි මේකට සතුටු වෙන්න ගියොත් මුළු ජීවිතේම සතුටක් විතරයි තියෙන්නේ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් අපිට සංඥා එනවා. මේ ජීවිතේ ජීවත් වෙන බවට. ඒක නොකර ඒ බව නොදැන ජීවත් වෙන මේ ගත කරන ජීවිතය ඇති වැඩක් නැහැ. ඒක කැඹිරිල්ලක් කියලා තනි වචනේ මම කියනවා. මේ අනුන් මේ පස්සේ හම්බෙච්ච කවුදෝ නිසා අපි කඹුර කඹුරා ඉන්නවා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. අපි යන ඊග ප්‍රශ්න අත උසුවෙකනා. එහෙමයි සායනාස. ඊළඟට අත උස්සලා තියෙනවා බන්දුල සොයිස මහත්මයා. මම හිතන්නේ සිග්නි සොයිස මහත්මයා. ඔබතුමාටයි අවස්ථාව. මේ රැසිච්ච පිටසට මතක් කරනවා මං. දැන් අටමාර වෙලාව 9 වෙනකන් සක්මන් භාවනාව සඳහා වෙලා තිනවා. ඒ සඳහා කැමැති කෙනෙක් ඉන්නවනම් සක්මන් කෙරුවට කමක් නැහැ. කැමැති කෙනෙක් ඉන්නවනම් මෙතන මේ සාකච්ඡාවට සම්බන්ධුනට කමක් නැහැ. කාට හරි සක්මන් භාවනා පිළිබඳව මූලික උපදෙස් අවශ්‍ය නම් සාගර හමුදුරු හරි ධම්ම සම්බම්ම සුබද්ද හමුදුරු හරි හම්බෙන්න එදිට පොඩි වීඩියෝ එකක් දාලා පෙන්නයි. මෙතන කියන්නේ වැඩ තුනක් යනවා. මම නැවත යනවා අත උසුපෙක්කනාගේ නැත්නම් සිඩ්නි සොයියාගේ කතාව අහුම් කන් දෙන්න. බන්දුල සොයිස මහත්මයා ඇහෙනවද අපිට? නෑ. ඒකයි මං කිව්වේ ප්‍රශ්නේ අහලා ඉවරලා බන්දුල රත දෙන්න කියලා. මොකද ඉස්සලා කතා කරද්දී ඔය අපි ප්‍රශ්න කියලා එනකම් බන්දුල බුදි. අත උස්සලා ගෙදර කියලා බුදිය ගන්න. හරි අපහොයි. අපි යනා ලිඛිත ප්‍රශ්න වලට. එහෙමයි සාරණාජ. ඔපැත්තෙන් දැනුම් දීලා තියෙන සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ ඕමාන් වලින් ආපු පොඩි දරුවන් දෙන්නගේ report එකක් තියෙනවා කියලා මම ඒ නිසා ඒ පැත්තට පොඩ්ඩක් මික්සෙලාද? ඊමේල් හරහා අපිට දෙකක් තමයි. හන්දේ එන සුනන්දානන්ද ස්වාමීගේ කටහඬ. අවසරයි තනත් ඉංග්‍රීසි භාෂාවෙන් එක ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොටම ඉංග්‍රීසි තේන්නා මටත් දෙන්න. ඒ කියන්නේ සුනන්දානන්ද ආමරණ ඉංග්‍රීසි තේනවා කියලා ඔය කියන්නේ. අවසරයි තනත් මේ netmini වයස අවුරුදු 15යි ඕමාන් වලින් එවලා තියෙන්නේ. sitting meditation. I sat on the floor on a pillow with a comfortable posture. And closed my eyes. I looked at my body 2-3 times. I felt my body was straight. My legs were bended. My hand were top on the other hand. Then I slowly concentrated on my breath. I felt breath in, breath out, long breath and short breath. When I felt breath out, I felt the air was warm and touches the upper lips. When I felt breath in, I felt the air was cold. After some times, I realized that my leg was placing on the floor, which was cool, and I felt my body was shivering. So I changed my posture and came back to breath. I could do my sitting for 22 to 23 minutes. Then walking meditation. First I did the walking on the interlock floor. I stood at the end of the interlock floor and started to walk.
When I placed my left foot, I know it is my left foot. When I placed my right foot, I know it is my right foot. And it is because when I am placing each foot, the foot prints are different and the placing way is also different. After some moves, I also felt that the path was normal at some places, and warm at some places, and I felt disturbance like sound I ignore and come back to the walking by stepping a small stone or the time to turn around. I also felt the unbalancedness during walking. I could do my meditation around 30 minutes. Venerable Thero, give me your valuable advice to improve my walking. May I dedicate many merits to Venerable Thero as soon as possible attend Nibbana. So, Netpini mentioned specifically in the walking meditation, can see the difference in the right and left by the footprint as well as the way of placing. If Netpini can understand, you have to tell what is the difference. What is the difference in the left footprint and the right footprint? Left foot placing experience and right foot. So that is very, very sharp. But your mind is sharp, so I hope you can understand. You have seen the difference, now you have to enumerate the difference. What is the difference? Then you are really, really advancing the meditation. So therefore, whenever you see the difference, it's a starting point. Now write it in such a way the other person can understand the difference. Then your writing skill will be really improving. And hopefully, I think that homework is not too much for you. Now we are going to the Mahesika. Me vartava sehini Mahesika agen evala thiyeni vayasa avurudu 10 sitting meditation. When I am doing sitting meditation, first I took the pillow and sat down beside the bed facing to the Budhumadura and slowly closed my eyes. I felt the pillow went down due to the weight of my body. My eyes were closed. My hands were top of the other hand. I continued my meditation. Then I felt the long breath and the short breath. When long breath went in and out, I realized it was the long breath. When short breath went in and out, I realized it was the short breath. When I continued feeling the breath, I felt a calm in my mind. No thoughts were coming or going. There was no disturbance, so I could continue my meditation without disturbance. Walking meditation. When I am doing walking meditation first, I went down and chooses the interlock path and stand at the corner of the path. Then I closed my eyes and I felt my eyes were closed. My hands were on side. Then I opened my eyes. Then I started walking. When I am walking, I felt that one part of the side was hot and the other part was cold. I felt some of the correct stones were stepping my body foot. I felt when I am turning the sunlight comes on the way to my part and my face, so I lower my face and I do my walking meditation. I continued my meditation. Venerable monk, please give me your valuable advice to improve my meditation. May I dedicate my many merits to Venerable Thero to attain Nibbana path. Mahesika, in the last report you mentioned about how many breaths you can continuously observe, how many steps, I think 35 or so. But this time that item has dropped. So therefore, meditation is okay, progressing.
But at least see how many breaths you can consecutively observe. How many steps you can walk undisturbed. And Akka mentioned that she can see the difference between the left leg and the right leg. So Nangi also may see some. So therefore you have to do walking, see how many steps you can continuous, and see the difference between how can you differentiate left leg and the right leg. Then your mind will be very sharp and you will go prepared for meditation to see the difference between the in-breath and out-breath, right and the left leg, and then your report will be very juicy, very sappy, very nutritious. So expect details in the next report. We are moving forward. And Kamal, this is the kind of report. They are very young children. For the first person wrote, never mention about that kind of thing. They are talking about the Patichasamupada, Sanya. And these young girls, they don't know. And they are really reporting what is happening when I am sitting, the pillow become pressed. That's it. So please convey the message for the first person. He has written the question 2 days ago. That if you have any relationship, give this one as an ideal one, not the perfect. But you can see young children are pragmatic. They are talking about what they experience. That is what I appreciate. We are moving forward. Apiyano israr. Yeah, my son, sir. මම නැවත අහනවා බන්දුල එපා ගන්න එපා කරුණා කරලා ගන්න එපා මේ අපිට හරිය වෙලාව වැදගත් අපි විනාඩි 10කින් නතර කරනවා ඒකයි මම කිව්වේ ඊගාව ප්‍රශ්න වලට අහන්න ලැස්තිලා ඉන්නේ කියලා ඒකට බන්දුල නැත්තම් සිඩ්නි සර්විස වෙන එකක් නමක් දානවා මම අපි යනවා ප්‍රශ්න වලට දෙන්නේ නැහැ බන්දුලට ආයත අවස්ථාව එහෙමයි සර් ඊළඟ ප්‍රශ්නේ පින්වත් සාමින් වහන්සේ පෙරවන් සර්ණයි පරයන්ක භාවනාව සක්මනට අමතරව එදිනදා ජීවිතයේ සතිමත් බව වීරයෙන් යුතුව පුරුදු කරමි. පරයන්කේදී පිම්බෙන බව හා හැකිලෙන බව දැනෙන අතර දැන් නම් එය ඉතාමත් ඉක්මනින් සියුම් වී නැතිවේ. ඉන්න බව පමණක් දැනෙන අතර හිස් අවකාශයක සිටින බව දැනේ. වරින් වර සිතවිලි පැමිණ නැතිවේ. ශබ්ද වේදනා වලින් කිසිම බාධාවක් නැත. ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි ඇති නැති අවස්ථාවන් දෙස මනාප අමනාපයකින් තොරව බැලීමට උත්සාහ කරමි. පිටක අවකාශයේ පාලන ගතියක් දැනෙන අතර අහසේ වියනක් යට සිටින්නා මෙන් නිරීක්ෂණය වෙයි. වැඩට යන විටත් එන විටත් සක්මනට හිත යොමු කර ගන්න පුරුදු වී සිටිමි. පසුගිය දිනවල දැනුනේ ටනල් එකක් දිගේ එනවා වැනි ගතියකි. රූපවලින් ශබ්දවලින් කිසිම බාධාවක් නැත. සිතවිලි පැමිණ නැති වෙන හැටි නිරීක්ෂණය වෙයි. කය සැහැල්ලු වී වැටෙන්නට යන බවක් දැනේ. පාරේ නිසා පසුව සිහි කරන විට බියක්ද දැනුණා. ඔබ වහන්සේට දරුවන් සරණයි උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු. පාරේ නිසා මොකද්ද බියක් දැනනවා කියලා තියෙන්නේ? පාරේ නිසා ඉස්සල කියලා තියෙනවා කය සැහැල්ලු වී වැටෙන්නට යන බවක් දැනේ. ආරේ නිසා පසුව සිහි කරන විට බියක්ද දැනෙනවා. ඔව් බාහිර ඉන්න අයට මේ හෙල්මට් අරන් දෙන්න ඕනේ. බාහිර යන කට්ටිය අපි ඩ්‍රයිවිං හරියට දැන් නැත්නම් අහල පාල ඉන්න අයට හෙල්මට් අරන් දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ සක්මන් කරනකොට වැටෙන්න හදනවා නම් ළඟ ඉන්න අයට හෙල්මට් දාන එක තමයි කරන්න තියෙන්නේ. කොහොමද ලියුප එක වටිනවා. දැන් මෙතනදී මම කියන්න කැමති මේකේ එක තැනක අවධානය යොමු කරලා තියෙනවා. මට දේවල් ඇති බව සහ නැති බව අතර මම වෙනසක් ඇතිල කරගන්න බෑ. නැව නොකර ගන්න උත්සාහ කරනවා කියලා මම ඒකේ එහෙම අනුමත කරනවා මම කියනවා ඇති භවේ නැති නිරෝධය දකින්න නැති භව නැති භව නැති භව දන්න භව මම නැවතත් කියනවා ඇති භවක් ආවොත් ඒ ඇතිගේ නිරෝධය බලන්න නැති වෙච්චිලාවේ නැති භව දන්නකම විශාල ජයග්‍රහණය එතනයි නිවන් දොරටු තියෙන්නේ අපි දන්න කිසිම දනක නිවන නැහැ දන්න දේ ඉවර වෙනකන් බලන්න නෑ කියලා දැනෙනවනේ මට තේරෙන්නේ නෑ ඉන්න බව දැනෙන්නේ නෑ මරනවා වගේ අරක නැමේ අන්න එතන නිවන් දොර තියෙන. එතන තමයි යතුරු කවුලෝ තියෙන්නේ. අන්න ඒක දන්නකම මං ඉස්සර මට බය වුණා. දැන් නැති බව දන්නවා. අන්න නිවන් දොර. එසේ ඇති භවයේ නිරෝධය දකින්න නැති බව දන්න බව තමයි මේ ජීවිතේ ලැබලා තියෙන සුවිශේෂම ඥානේ. ඒ ඥානේ ගැන පිටිමකමක් නෑ. ඒ ඥානේ ඔය මම අර කියපු කිසිම කැටගරි එකක් නැහැ. ඒ නිසා මෙතෙන් යනකම් වාර්තාව ඇවිල්ලා තියෙනවා. මම ඒක
උද්දීපනය කරලා පෙන්නනවා ඇති භවේ නැති වෙනකම් බලන්න ඇති භව නිරෝධය බලන්න නැති භව දැනගන්න හම්බුණා ලොකු දෙයක් කියලා බලන්න හැබැයි ඇති භව නිරෝධය හෝ නැති භව අතර කිසි ගුණ විශේෂයක් දකින්න එපා මේක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව ඒකේ ටිකක් පුහුණුවක් තියෙනවා ඒකට කියනවා අපි ප්‍රඥා ශික්ෂා කියලා එනිසා මෙතෙන් විතර මම අවධානය යොමු කරන්නේ අන්තිම මේ හොඳයි අපි යනවා ඒ කමල් ඊගාවෙකට එහෙමයි සංස ඊළඟ වතාව ගරුතර ස්වාමින් වහන්සේ අද උදෑසන පරයන්කිට වාඩි විය ආනාපාන සතිය මූලික කර්මස්ථානයයි සුපුරුදු පරිදි ස්වල්ප වේලාවකින් හුස්ම නොදැනී ගියේය මේ තාක් වාහන හුස්ම නොදැනී ගියද හය නොදැනී ගිය බවක් දැනී නොතිබුණි එහෙත් අද මාහට කිසිවක් මතක නැත සිතවිලි ආගිය බවක් නොදැනී එකවරම ඇසුරු කුරුල්ලෙකුගේ හඬින් තිගැස්සුණු බවක් දැනී ඇස් විවර කළෙමි. සැනින් වේලාව බැලුවෙමි. පැයක් හා විනාඩි 20ක් ගත වී තිබුණි. නිින්ද ගියේ නම් බෙල්ල කඩා වැටිය යුතුය. එසේ වී නොතිබුණි. මා වාඩි වූ අයුරින්ම ඇස් විවරවන තෙක් සිට ඇති බව හැඟුණි. මා සිටි අවස්ථාව ගැන කුතුහලයකි. ගරු ස්වාමින් වහන්සේ කාරණිකව පහදා දෙන්න බෝහන්සේටත් මේ වැඩසටහනට උර දෙන සියලු දෙනාටත් මේ භවයේ අවසාන භවය වේවා ප්‍රශ්නයක් ඔව් මෙතන ඇත්තට නමය නැතිවීම තමයි කුතුහලය ඒ වෙලාවට කය දැනෙන්නේ නැත්නම් ආනපාන දැනෙන්නේ නැත්නම් මමයට ලඟින්න තැනක් නැහැ එතකොට මමයාගේ නිදහස් වෙනවා ඉතින් ඒක අපි බයකට කුතුහලයකට චකිතයකට සැකයකට ගන්නවා ඒ නිසා අපි නැවත සංසාරට වැටෙනවා ඒකයි මම ඉස්සෙල්ලා ප්‍රශ්නේ දෙකුවේ නැති බව දන්නේ එක ලොකු දෙයක් හොයන්න එපා එතෙන්දී කුතුහලයේ තමයි කෙලස් කියන්නේ. ඒක තමයි මාරය කියන්නේ. එයා කියන අම්මෝ මොන වුණාද දන්නේ නැහැ ඇඩ්‍රස් නැහැ පැයකුත් විනාඩි 30ක් ඉඳලා තිනුම් ඔබ හිටියක් දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. කරුණාකරලා කියලා කේන්දරයක් බලපන්. කරුණාකරලා කියලා පිටිත් නූලක් ගැට ගහගනින්. කරුණාකරලා කියලා පඳුරක් අයින් කරපන්. කරුණාකරලා කියලා සාස්ත්‍රුන් වංශයට කියපන් මල්ල කෙලියයි මේ මම නැතිලා. ඔයා විදිනවා ඕගාලා කුතුහලයේ. ඉතින් අර නස්රුඩින් ඒ අරාබි කර හිටපු මිනිස්සේ ඒ රාජකීයදත් පිලකොන්න අපේ අන්දරේ වගේ. ඉතින් දවසක් මිනිහා මේ හැන්දෑකරේ ඇවිදිනලු හැමතැනම දිව්‍යන් දිස්තුති වේවා. දිව්‍යන් දිස්තුති වේවා. ඉතින් අඳුරන කෙනෙක් කියවල මොකද මුල්ලා? මේ කොහෙද යන්නේ? ඇයි කියන්නේ? මේ මගේ බූරුව නැති වෙලා කියවල. මේ හොයනවා එක. ඉතින් දිව්‍යන් දිස්තුති වේවා කියන්නේ නිකමට හරි මං උඩින් ඉඳද්දි බූරුව පිටින් ඉඳද්දි නැති වුණා නම් ඒ මාත් නැති වෙනවනේ. හොඳ වෙලාවට මම නැතුව බූරුව විතර නැති වෙලා තියෙන්නේ. මේක නිසා දිව්‍යන් දිස්තුති වේවා කියලා ඇවිදින. දැන් මෙයාට බෝරුවත් එක්ක මමත් නැති වෙලා. දැන් කියනවානේ ධම්මජීව ආමරන්තී ස්තුති වේවා නේ මට. ආයෙත් මමයා ගෙනත් දෙන්න පුළුවන්ද? මමයා කුතුහලයට ලක් කරනවා. මමයා කුතුහලනේ හැඳි ගෑවිලා ගිහිල්ලා. ඔතනයි නිවන් දොර තියෙන්නේ. ඒසයි නොදන්න බව දන්නවනම් ඔන්න අපි ලෑස්ති නිවනට යන්න. මෙතෙක් කල් ලක්ෂ කෝටි වාරයක් නිවන අපගේ දෙට එනවා. අපි කියනවා පස්සෙන් දෙයි කියලා. අපි බෝඩ් එකක් දාලා තිනවා. බාලකිරියාගේ දිනේ අද නෙවෙයි හෙටයි කියලා. ඉතින් නිවන යනවා ආපහු ගිහිල්ලා හෙටත් එනවා. එනකොටත් කියලා තිනවා අද නිවනට ඉන්නේ නැහැ හෙට එන්නේ කියලා. ඉතින් හැමදාම මේ දන්නේ නැති තැන ආපුවාම අයියෝ. ඒකට පිරිත් නූල් ගැට ගන්න තරම් කඹ තරම් පිරිත් නූල්. විශේෂම ආරක්ෂක මාත්‍යංශ නැහි. ඉතරම් බයයි මම යන තියනවා. මෙතන එක්කෙනෙක්වත් නැහැ ඔක අද්දකපු නැති. ඒ වෙලාවට තමගේ සාස්ෘණ වංශයට වඳිනවා අල්ලා නැත්තම් ස්වාමි දරුවනේ අනේ බුදුහාමුදුරනේ ඉතිපිසුබව වරන් සම්මා සම්බුද්ධ කියලා බස 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 ගානවා. ඒ මම නැති වෙලා ඉතිමිට කියනවා මමයා පිළිබඳ කුතුහලයක් තියෙනවා. කුතුහලයක් නෙමෙයි මමයට කෙල වෙලා. ජය වේවා කියලා අපි යනවා ඊගාවෙකට. එහෙමයි සංස අද දවසේ ලිඛිත අවසාන ප්‍රශ්නය පිළිසරණ භාවනා මධ්‍යස්ථානයෙන් ඉදලා තියෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සතිමත් පරයන්ක භාවනාව. ඊයේ දින පරයන්ක භාවනාවේදී එක වෙලාවකින් ආනාපානීය සියුම්මි සතිය තීව්‍ර විය. එම අවස්ථාවේදී කයට සැහැල්ලුවක්ද විය. පසුව බාහිර ශබ්දවලට ගැස්සී සිත බිය විය. ඒ එම මොහොතේම ශීලයේ අදිෂ්ඨාන කළේය. එක වෙලාවකින් එම බිය තුරන් වී සිත වෙනත් ස්ථානයක් කරා ඇදී ගියේය. මෙහිදී සතිමත් භාවය හා දැනුවත් භාවයේ 100%ක්ම විය. නමුත් කිසිම ප්‍රතික්‍රියාවක් කළ නොහැක. කොහොමත් ප්‍රබෝධමත් සතිමත් අවස්ථාවක. නිදිමතයි කියා සංඥා ආවිත මම මාව නින්දට ඇර බලා සිටී. සිතා ගැනීමට නොහැක. සිදුවන සියල්ල දෙස හොඳ අවදිමත් භාවයකින් බලා සිටියෙමි.
මෙහිදී මට කරන්න කිසිවක් නැත. නමුත් මාගේ දැනුවත් භාවයෙන් පිට කිසිවකුදු සිදු නෙවේ. ඊළඟට කුමක් කරම්දයි කියා ප්‍රාර්ථන. ඊළඟට කුමක් කරම්ද කියා ප්‍රශ්නාර්ථය. මෙසේ පැයක් පමණ සිටියෙමි. ඉබේම එම ස්ථානයෙන් එළියට ආවේ දනහිසේ වේදනාවත් සමගය. ඉදිරි උපදෙස් පතන්නේ ඉතාම ගෞරවෙනි රුකුසාමෙන් වහන්සේට උතුම් නිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි. ඔය භාති භාවනා ක්‍රමය කරනකොට මෙනෙහි කිරීම මට්ටම් තුනක් ගැන කතා කරනවා. ඉස්සලාම අපි පිම්බීම හැකිලිම මෙනෙහි කරනවා. අපි ලංකාවේදී තිබුණ ආනාපාන සතිය දාන. ඒකට ආනාපාන ගෙවුනට පස්සේ ආනාපාන තුනී වුණොත් හැපෙන තැන බලන්න කියන. ඒක කඳුබඩ හදලා තියෙන අටපොළ බලනවා කියන. පස්සේ මම මේ පන්දිසාරසිකෙන් අහුවා අටපොළ බැල්ල කියලා මේකක්. මේකක් නැහැ කිව්වා. හැබැයි මහසිසිය පොත පරිවර්තනය කරන තියෙනවා. මේ යෝගාවචරයට දැන් බලබල හිට වරමු නැති වෙලානේ. ඒකට මේ මෙතන කය තියෙනවා. ධනිස් දෙක වදිනවා, කොන්ද වදිනවා, අත් දෙක තියෙන තැන තියෙනවා. ওই වගේ ටිකක් කර නිකන් හිත මෙහෙවන්න කියන. ඊට පස්සේ කයත් නැති වෙනවා. එතකොට මෙනේ කරන්නේ කියනවා හිඳිනවා දැනෙනවා ඉන්නවා දැනෙනවා මම මැරිලා නැහැ මම ඉන්නවා හැබැයි මට අර ආපු පාර දෙනවා මෙච්චර ගොරෝසු ආනපනක් තිබුණා ඊට පස්සේ කය තිබුණා දැන් දැනීමක් තියෙනවා සියල්ල සිදුවෙන්නේ පූර්ණ අවදිය හැබැයි මොකුත් වෙන්නේ නැහැ මොකුත් වෙන්නේ නැහැ ඉතින් ඔය හිඳීම දැනීම කියන එක මෙනේ කළ යුතුද නැද්ද කියන එක මම සංග්‍රහ කරලා බැලුවා. ඒකට මං කිව්වා මැරිලා නැහැ, නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා දන්නවනම් ඇති. මේ ආපු පාර මතක තියෙන්න ඕන. ආනපනේ බැලුවා, ඉවරයි. කය බැලුවා, ඉවරයි. දැන් මම ඉඳිනවා, දැනෙනවා. knowing and noting. ඉතින් මේක බටහිර මානසික විද්‍යාවට කවදාකවත් අහුවෙන්නේ නැහැ. හැබැයි හොඳ වෙලාවට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අහුවෙලා තිබුණා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මේක තමයි යටිහිතට ටනල් එකක් බින්ගයක් කපන තැන කියලා ඒකත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ කතාව කාල් යුන් තමයි විස්තර කරලා දුන්නේ භාවනා කරනකොට අපේ යටිහිතේ ටනල් එකක් කැපෙනවා ඒතර මේ උඩු හිතේ හැම වාෂ්පීකරණය වෙනවා ඇඩ්‍රස් නැතුව යනවා හොඳට දන්නවා මං ගිහිල්ලා තියෙනවා විශාල දැනුම් සම්භාරයකට දැනුමක් කියන්න කියන්නත් බෑ සම්භාරයකට යනවා සියල්ලම තියෙනවා ඒකට අපේ ලොකු ශාංශය දාපු වචනේ සාසන සම්පත්‍ති කර භාවයේ වැටෙනවායි කියලා පිරිචිකති වැටේ මොකවත් නැහැ හැබැයි සියල්ල තියෙනවා හැබැයි මොකවත් කරන්නේ නැහැ හැබැයි සියල්ල අන්න පාලනය කරති තියෙන ඉතින් මේක මේ මනුස්ස ලෝකේ තියෙන එකක් මැරුණට පස්සේ ලැබෙන ආත්මේ හෝ නිවනේ හෝ මෛත්‍රී බුදුහමර එනකන් ඉන්න ඕන එකක් නෙවෙයි ඉතින් මේකට බයයි මේ කිනාටත් කියන ඊගාවට මොකද කරන්නේ ඊගාවක් නැහැ ඕකේ තියෙන තාක්කල් ඉන්න හරින්න මොකද ඒක දන්නේ නැති ශේෂ්ත්‍රේනේ අපි ඒක ෆැමිලියරයිස් කරන්න ඕනේ ඒක වශී කරගන්න ඕනේ ඒකෙම ඉන්න ඕනේ ඉන්නකොට තේින්නවා එතන සියල්ලම සිද්ධ වෙනවා 100%ක්ම මගෙන් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ පරිසර දූෂණයක් වෙන්නේ නැහැ පෘථිවි රත් වීමක් වෙන්නේ නැහැ මම මාන වැට කරන ලොකුම සේවේ මේන් එපිට කරන හැම දෙයක්ම මාන වැට අපි කරදර කරනවා කතා කළ මිනිස්සු නොම ගන්නවා හිතල මිනිස්සු නොම ගන්නවා වැඩ කරලා පරිසර දූෂණය කර මේක මුකුත්ම කරන්නේ නැහැ හැබැයි මේකට කියනවා පිරිච්ච ගතිය සාසන සම්පත්තිය කියලා ඉතින් අපිට මොනවද අපි මොනව පිටිපස්සේ මේ දුවන්නේ කියලා බලනකොට පේනවා මේක උප්පත්තියෙම ලැබිච්ච දෙයක් මේක ලැබිච්චාම අපි පිරිත් නූල් ගැට ගහන මේක ලැබිච්චාම අපි අප නූල් දාන මේක ලැබිච්චාම අපි පඳුරු ගැට ගන්නවා දෙයයන් අන්ත අනේ කතරගම දෙයියනේ මට මෙහෙම දෙයක් නම් අනේ වනේ වනසීව පාවටත් වෙන්න ඉබ අනේ නැවතත් මාව මට ගෙනලා දෙන්න අපා මේ මාව මමයා මේ මමයා කියන එකට මං කියලා තියෙන කක්ක පැකට් එක කියන්නේ මේ කක්ක පැකට් එක ගන්න කොහොමද කියලා අනේ ඔක්කොම පිළිසිතුයි දැන් ඉන්න බෑ. ආයෙ කක්ක පැකට් එක ගන්න. ඉතින් මං කියන සුපර් මාකට් එකේ ගිහලා අහන්න කක්ක පැකට් තියෙන කබඩ් එක නෑ එහෙම ගන්න නෑ. ඊ මයි ළඟටත් එනවා මේ නැද්ද කියලා මිස්සන්නවනේ ඉතුරු වෙච්ච කක්ක පැකට්. අයියෝ. ඒ කියන්නේ අපි යන තැන යන්න ඕන තැන පිට හැංගීමක් නෑ. ඒක බලෙන් එනවා. ඒකට කියලා දැන් එපා. හෙට එන්න. අර පොඩි උන් ඉන්න තැන් වල උළුස්සෙ ගහලා තියෙනවා දැකලා තියෙනවද? බාලගිරියගේ දවස් අද නෙවෙයි හෙටයි කියලා. ගන්නනේ. ඒ බාල්ගිර රවට්ටන්නේ ඒ කරන්නේ. ඒ මේකෙත් දැන් මේ නිවන රවට්ටලා කියන දැන් අද බෑ. අද මේ දත්ම දින්න යන්න තියෙනවා නැත්නම් ඇපොයින්ට්මන්ට් එකක් තියෙනවා අරකට මට බෑ. හෙට එන්නකෝ. ඉතින් මේ නිතරම එනවා මෙයා. ඉතින් ඒක නිසා කමල් අවසානයේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් අනිත් ටික හරිම ෂෝක්.
අවසානෙක ඇහුවේ නැත්තම් ඒ යේසුස් ක්‍රිස්තුස්නාතිගේ චරිතෙ මුළු එකම කියවලා අන්තිමටම කුරුසයෙන් තියලා ඕ ෆාදර් යූ බිට්‍රේඩ් මී ඕක නොකිය හිටියානම් යේසු චරිතේ සුද්ධම සුද්ධයි. පියතුමනි මාව පාවා දුන්නද අර ගත කරපු ලස්සන ජීවිතේ වාක්‍ය නැතුව ඒක නැතුව ගියානම් පුදුම සුද්ධියක් තියෙනවා. ඒක බය නැතුව දේව පුත්‍රයන් වහන්සේ කියලා කියන්න පුළුවන්. එතෙන්දී කියනවා පියතුමාව පාවා දුන්නද දැන් මේකෙත් එමෙ අච්චර ලස්සන කියලා පිරිසුදුන්න කියලා අහනවා. ඊගාට මම මොකද කරන්නේ? මට මමයට කොන්ත්‍රාත්තයක් නැද්ද? මොකක් හරි සයිඩ් ජොබ් එකක් අත් මමයට ගිනාපු ඔක්සිජන් නිතුවෙච්ච නැද්ද? ග්ලූකෝස් ටිකක් නැද්ද? කෘත්‍රිම ශෝෂණය දෙන්න බැරිද මමයට? කමල් උඹට තේනවා? අමාරුයි වන් කරන්න දෙයක් නැහැ. හැබැයි අපි කොහොම හරි තල්ලු කර කර යනවා. මොකද ඔය කියන தත්ත්වය හැම කෙනාටම එනවා. කවදා හරි ඔක ආපුවාම ප්‍රශ්න කරන්න එපා, සැක කරන්න එපා. ඔකේ එහෙම යන්න අරින්න just being ආනේ උඩ අපිට වෙනවා. මේක අපි උපත්ින් තිබුණ එකක් කියලා. ඉතින් ඒක නිසා එළිය නැත්තන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද යත්තන් බැනිල්ලෙන් තමයි අපිට පොඩ්ඩක් ලේ වුණන්නේ ඇඟට. ඉතින් බණින්ද ගියාමත් මයි ළඟ තිබෙ ඉතුරුක් නැතුව මම බයිනවා. ළඟ හිටියානම් මේ දොස් කියාවි. ඒ කමන්නේ ඇයිද? මම දොස් තර වෙනවා ඒකට. මගේ දොස් තර වෙනවා එන්නේ. මම දොස්තර වෙනවා ඒකට. ඉතින් මේ කාලසටහන ඇටියට මට හිතනවා දැන් නතර කරන්න කියලා. මේ කමල් මොකද අපිට මේ කට්ටියට පොඩ්ඩක් සක්මන් කරලා පරියන්ගිට යන්න තියෙනවා. මොකද නැත්තම් මේගොල්ලෝ ලෙක්චර් සාකන ඉඳලා ගෙදර යනවා. මම හැන්දෑවේ කිව්ව නතර වෙන්න කියලා හතරමාට එක එක්කත් නතර වෙන්නේ නැහැ. මම අද අනවුන්ස් කරනවා අපේ සභාවට හතරමාරෙන් පස්සේ මේ ඕනම කෙනෙක්ගේ කමඨාන් සුද්ධ කරන්න තියෙනවනම් අද නම් මම නෙමෙයි කමඨාන් සුද්ධ කරන්නේ, කමඨාන් සුද්ධ කිරීමක් කරනවා. ඊට පස්සේ විශේෂ මතක් කිරීමක් කරන්න ඕනේ. මම ගිය පාරව ගමන ගියාට පස්සේ ගෙනාවා බ්‍රේන් වේව් ස්ටාර්ටර් කියලා මැෂින් දෙකක්. ඒක මට ගත්තොත් හොඳයි කියලා කිව්වේ ඒ මොරටු කැම්පස් එකේ ડોක්ටර් ප්‍රොෆෙසර් අශෝක කරුණාසේන කරුණානායකද කොහෙද? අශෝක ඒ මහත්තයා දෙනවා 12ට. එතකොට අපි මේකෙන් තෝරනවා මම මේ මෑණිවරු සේරගේ ඔළුවට දානවා එකද. ශිෂ්ඨකෙත් දානවා. දාලා විනාඩි 20ක් ගියාට පස්සේ තේනවා මුලයක් තියෙනවද නැද්ද කියලා එකෙක් කියනවා. ඊය අපි පටන් ගත්ත ධම්මවිහාරී ආමරංගේ ධම්ම සෑහෙන දොරට අමාරුයි ටිකි ටිකි තමයි තියෙන්නේ. බෞද්ධයාට දාලා බැලුවා. ඊ තුන් හතර දෙනා දාපු ගමන් එයාට ඒ තොරතුරු ගියාම එයා ග්‍රාෆ් එකේ වෙනවා. මුලේ මෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ ඒකද මම මේ ඉල්ලා හිටනවා ස්විච්චා වෙන කවුරු හරි ඉන්නවනම් අද මට කරන්න ඕනේ කියලා මේ දේශනේ අහුන්කන් දෙද්දි කරන්න පුළුවන් ඒක. අපි දේශනේ දෙද්දි ඒකට අවධානය යොමු කරන්න ඉන්න එපා. ඒ මැෂින් එක අපිට පෙන්වන්න ඕන. උඹට දාන්න ඕනේ මේක මේ නිකිලටත් දාන්න ඕනේ. මොකද මේ දවස්වල ඔක්කොම ටිකක් මේ අවුල් පාස වෙලා තියෙනවා. අදාලා පෙන්වන්න. අපිට පේන්නේ නැසන් වීඩියෝ එක කරන්නේ නෑ නෑ පේන්නේ නැහැ. උඹලා මේ පින් කරපු අයිට විතරයි මේ කැල්ලිකන් අයින්නට විතරයි ඒව පේන. උඹ මන්ද කලුව පින්නකලේ කියලා කතාවක් තියෙනවා. මේ වහන්නකෝ දාන අනේ කවුරු හරි ඇවිල්ලා මේ 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 සාන්නාසර දැම්ම නම් පේන හොඳ. උඹලා දාන්න ඉත අයින්න මට උර චක්‍රමාල අපි දායි නල්ලට හෙන්න ඕනේ මෙව එක. එතකොට දැන් මේ ඔක්කොටම දාලා තිනවා කියලා හිතන්නේ ලෙක්චරරට බලන්න පුළුවන් කාටද නිඳ ගිහිල්ලා තියෙන්නේ කියලා. කාගේද ඔළුව අවුල් වෙලා තියෙන්නේ කියලා එයාටත් බලන්න පුළුවන්. ඒ නිසා හුඟක් පිටරටවල වල හරි ගෙවලා කරන මෙවවලදී මේක දාන්න. හැබැයි මං ඉල්ලා හිටිනවා අද 12ට මං හිටුණා ප්‍රොෆෙසර් අශෝක ගිය පාර ආවා. ඇවිල්ලා හදිස්සි චෙක් කරලා යන්න උනා. අද එනවා. මං හරි ආසාවෙන් ඉන්නවා මේ ඉසබාපු කට්ටියගේ ඔක්කොම ගන්නද. මෑනියෝර්ගෙන් අහන්නේ නැහැ මං. මෑනියෝ කැමතිද මනාවද සිස්ටර් කරන්න දෙයක් නැහැ සිස්ටර්. ඔය සුදු පාට ඇඳගෙනම අහුවෙන්නේ නැහැ. අද සිස්ටර් දානවා. මොකුත් කරන්න ඕනේ නැහැ. 12ට අපි පටන් ගත්තට පස්සේ දැන් අපි සංගය කරනවානේ 11 මාට දාන එකන්ද. ඊටසේ 12 එක හමාර වෙනකම් අපිට වෙලා තියෙනවා. ඊය තමයි ඕනේ නම් ධම්මවිහාරය ආමරෝ හදලා දෙයි ප්ලේස් එකක් භාවනා කරලා බලන්න. එහෙම නැත්තම් අපි දේශකයන් කියනවාද අපි මේ වගේ පොඩි පරීක්ෂණයක් කරනවා කියලා. ඒ ප්‍රොෆෙසර් ඉන්දී අපිත් එක්ක දේශනේ යද්දි දානවා. දාලා ඒ තොරතුරු අපි පෙන්නනවා. ඒක අද කරන මේ වැඩ පිළිවෙලදී ඇත්තටම කඳපොලාච්ච මහතෙරත් බට කියන්න බැරි නෑ ඒක. අපි ඊයේ කඳපොලාච්ච මහතෙරේ
අන්තන කතා කරද්දි මම දැන් ප්‍රොෆෙසර් කතාවට පස්සේ ගෝ මේ ලෙක්චර් එකේ අද්දි කිරුවට කමක් නැහැ කියලා. ඒක කැමැති කෙනෙක් කියනවනම් මම කියනවා මේ මොල්ලිගොඩයි මේ තරංගයි ওই දිනකෙත් බලන්න තියනවාද කියලා ඇතුලේ මොලේ තියනවාද කියලා මොකද හරි වැදගත් මොකද අපි හිතන්න රිට්‍රීට් පටන් ගන්නවා. ඕගොල්ලොත් කරන්න ලිස්ට් එකක් හදන්න. ඒකට පත් කරන්නේ අපි ධම්මවිහාරය ආමතුළු. හැබැයි හතර දිනක් ඕනේ. කමෙන්ට ප්‍රොෆෙසර් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් ගෙනාවි. ගෙනේවි. එතකොට ඒ තොරතුරු ගන්න ෆෝන්ස් හතරක් ඕනේ. ෆෝන් එකේ තමයි ඔක්කොම තොරතුරු ලැබෙන්නේ. පස්සේ ඒක ඇනලයිස් කරන්න ඕනේ. ඒක මට මතක් කරන්න ඕනේ. අපි 9:00 මාට පටන් අර ගන්නවා අපේ සාමාන්‍ය සයිකියාට්‍රික් කෝස් එක. මේ වෙනකොට මම හිතන මේ වෙලාවට මම ඒක කියන්නම් කියලා. අපි යනවා දැන් විනාඩි 10ක් විතර පොඩ්ඩක් ගිහිල්ලා සක්මන් කරලා ඇවිල්ලා මම කරනවා 8යි 10 විතර ඉඳලා ගයිඩඩ් මෙඩිටේෂන් එක. ඒ කියන්නේ කොහොම වාඩි කරලා වාඩි වෙලා භාවනා කරනවා. ඒක ඉවරවිච්ච තැන ඉඳලා අපේ දේශන මාලාව පටන් අරගන්න. එතකොට මේ තාම දේශක ඇවිල්ලා නැහැ නේ තාම. නැහැ. ඉතින් ඊට ඉස්සෙල්ලා කඳපලාරිච්ච මහත්තයාට මොන හරි එහෙම පිළිසිට කියන්න මොන හරි මතක් වෙනවා. අවශ්‍ය නැහැ. කඳපලාරිච්ච මහත්තයා ඉන්න ෆොටෝ පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මේ කියන්නේ මේ නඩුවේ ප්‍රධාන වැඩිකාරයා. කඳපලාරිච්ච මහත්තයා තමයි ඔක්කොම මේ ඔක්කොම සංවිධානය කෙරුවේ. ඉතින් එහෙමනම් අපි මෙතෙන් වෙලාව ගන්නවා. කවුරු හරි ඉන්නවද? මේ ප්‍රශ්නේ අසාධාරණ ඇති සක්මන් භාවනාව පිළිබඳ මූලික උපදේශන ලැබිච්චාය වෙන්න බෑ මොකද අපි ඉලක්ක කරපු නිසා ඒ නිසා අද වහින්න නැති වෙලාවක් තියෙනවා මම දන්න જાතියෙන් කිව්වා ධම්මවිහාරය හැමතැනම රහා ශාලාවට වැඩි ටිකක් දාලා දෙන්න කියලා සුද්ධ ඊර්ෂ්‍යාවනේ වහින්න නැති නිසා ප්‍රශ්නයක් නැහැ මම වැඩි ටිකක් දාලා තිබුණා වැස්සත් අපිට සක්මන් කරලා තියෙනවානේ කරන්නේම අර මේ හතුරා කනගාව හතුරා දෙ මොනව කරන්නේ අද වැස්ස නැති ඉන්න අපි බේරෙනවා අපි ඒ නිසා සාකච්ඡාව මෙතන સમાප්ත කරනවා කමක් අයිනමද හොඳයි අපි නම් අවසරයි ස්වාමීන් වහන්සේ කමල් අයියා අපිව බේක් රවුට් රූම් එකට දාපන් සමන් ගන්න කමල් අයියා තැහෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට ඇහෙන්නේ රාජිකාද එහෙමයි ස්වාමීන් හොඳයි අපි මෙතනින් නතර කරනවා අපි යනවා සක්මනට ඊට පස්සේ ඕගොල්ලෝ කැමති නම් මේ අරමාරින් පස්සේ මේ දේශන වලට සවන් දෙන්න පුළුවන් කැමති නම් තව විනාඩි 10කින් විතර අපි මෙතන සභාවේ භාවනා මෙහෙවීමක් කරනවා ඒකටත් වර්චුවලි සම්බන්ධ වෙනවා කැමති ඒක ටෙලිකාස්ට් කරන්න පුළුවන් දන්නේ අපි අද ලොකු මේ වයරින් වල සිස්ටම් එකේ ඔක්කොම පොඩි වෙනස්කම් වගේක් කරගත්තා එදා වෙච්ච අඩුපාඩුකම් දැනගෙන පිරිසුදු වෙන්න ඒ නිසා මම හිතනවා අද හොඳ ඊගේ පාට වැඩිය හොඳ විකාශයක් අපිට කරලා දෙන්න පුළුවන් මේ කියලා. එතනින් මම මෙතනින් සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච හිල් දෙනාටම තෙරුවන් තරණයි. අපි ගෙඩියක් ගහනවා. ඒ ගෙඩිය ගහනකම් සක්මන් කරන්න. සක්මන් කරලා ඇවිල්ලා මේ ඉන්න තැන් වලම වාඩි වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.